අයිවන් පපුතේ උසස් පල ජයපදධති තාක්ෂණවේ විශා අත ද පුතේ පියද ඔගොත්ත කතාගන්න බලාපොරොත්තෙන්නේ දොස්ුසී හයවන ඒකට අදාල සිද්ධන්ත කරුණු කතා කරන්න හදාන්න දේ පුුතේ හයවන ඒකේ දොස්සසේී හයවන එකගේ හොඳයිපුුතය බලමු විශේෂයෙන්ම වානජ මට්ටමින් ගුණාත්මක පැල නිි්පාදනයකර ොතමා දුව පතේ හවනඒ එකක අතට කතාග්‍රන්තී ඉති හයෝනකගේ පලවන කොටස. බලපොත්ත අපි දල ලත්ක සසාකචා කරන පුතේ හයෝුණ එකකගේ හයි එක කොටස තමයිදයි බපුතේ උසස්තාාක්ෂණක ශිල්ප ක්‍රම භාවිතයෙන් ශාක ප්‍රචාණය කියන කොටස් දරුණේ හොඳයි දරුණේ අපි බලමු කොහමද මේ එකකර අයටත්තේ අපි මේ ශාක ප්‍රාණ කර සිදුකරන්නි කියන සම්බන්ධයන්ද පුතේ අපි දන්නවා විශේෂයෙන්ම විශේෂ දේශය යාවත්කාලනවා දරුවනේ ඉතින් ඒත් සමඟ මේ කොටස එකතු ලතිවා අපපුතේ වෙනස්කම් ඇතුව රයිට් අපි පටන්ගන්න න්නේ සසස් පෙල ජයුපදධති තාක්ෂණේද දරුවුණේ දොළස් නසේණී හයවන එකකගේ ඔගොල් අන්නවා අදොස් ්‍රසේණ ඒක එකොළහකින් සමන්තායි දරුවුණේ පාඩක් එකොළහක්ති නොලු සල්සේීයටට ඒවාගේම දහතු සේීයට තව පාඩක් අටක් තිනොදරුණේ. සම්පූර්ණ පාඩක් දොළ හදහතුන සේයිනිවලට අදාලුව පාඩන් දහනවයක් පාඩක් එක දහනයක්තුව පදතින ඉතින් අපි දන් අද කතාර බපොරත්තුවන සිද්ධන්ත කොස් කතා කරන බලාපරෘත්වන දරුණන සිෙන්ම හයවන ඒකකේට අදාළුව. යෝන ඒ එකක පලවිනි කොට සත්ත එක තමයි දපුුතේ අද අපි ඔගොලොත්තෙක් සම්බන්ධවෙන්නන්නේ බලන් යපුුතේ හ එක කොටස උසස්තාක්ෂණක ශේල්පක්‍රම භාවිතයෙන් පුති අපි බලනවා කෝමද ශාක ප්‍රචාන්න කටයතු සිදු කරන්න කියලා. ඉතින්පුතේ විශේෂන අපි ගත්තාහම ශාක ගැන කතාකරපුහම ක ප්‍රධාන ශාක්‍රචාන කරම දෙක් අප ඉගනගලතිනොදරුවුණේ අප විශෂ මුගුල දන්නවා විද්‍යා විගෙනගන්න හය පන්ති දන්නේද ඊට කලින්දම් පරිසය ඉගෙන ගන්නවා ඉතින් අපි විශේෂෙන්ම ශාකෙන කතාකරද අප දන්න අශාකෑන ජීවින් නේදරුවනි. අප ජීවින් අයිත වන්න ශක්කතතුන් සුද්‍රජීවන්න ජීවින් විදිට හඳුන්න්න පොතති අපිදන්න ශාකැම් ජී ශාකොල්ට අපි වගේම වර්ධනය වන්න පුළුවන් ඒ වගේම ශාකොල්ට අපි වගේ උත්ේ ජවලට ප්‍රතිචාදක් ප පුළුවන්දරු. ක්කත්ත අපි වගේම සෝසන කරන දරුවුණේ පරිවුරෘත්තිය ක්‍රිය සිදුරවා ශාපති පබාස සන් සේෂය සන න දරැස්පරේෙන් අපි වගේම ශෝසනයවි කරනවා. වර්ධනිසාහ විකනේ වවා ගෝතයන් දියවලල්මට එකත්තින ශාකලට ඒවගේම ශාක අපි වගේම තම වර්ගයාගේ අකන්ඩ පැවත්ම කහුරු කරගැනීම සදහ පුතේ ශාක ප්‍රජනය කරනවා රිප්‍රඩක්ෂන් කරනවා ශක පති. රයිට් ඉතින් ශාක ඒ වගේ පුතේ ශාක අපිදන්නවා අන ශාක චලනයවෙනවා දරුවන, ශාක චලනයවවා.

වර්ද කොටස් මගින් ශාක වර්දක කොටස් මගින් සිදුවන අලිංගික ප්‍රචාරණය කියෙලා ප්‍රචාණ කරම දක්තිය නොත. ඉතින් ශාකෝල ලිංග ්‍රජණය අපි උසස් ශාකල වගගේ හොතේ ශකෝල සිදුවන ලිංි ප්‍රජනවේ ජන්මානු හාවී මකින්. අපි දන්නවා පුක් සහ ජායා ජන්මානු හාවිමක් මගින් සිදුවන දරුවනේ ජන්මානු හාවිමක් මගින් සිදුවන අපි කියෙනා බීජ මගින් සිදුවන ශාක ප්‍රචාමයයටට ප. ලිංගික ප්‍රජන ලිගි ප්‍රාන ක කියලා දරුවන අපි කිය. අමතු ශාකල අලි ප්‍රචාණ කමතිය නො දුවන. ශාකයකල අලිගික ප්‍රචාණ කමයට දුවනේ වර්ධක ප්‍රචාරමයේ, ශාකයක වර්ධක කොටසක් මගේ නවශාකයක් ඇතිවීම එකනේ ජන්මානු හාවීමකින් තොරව පුති. පං සහ ජායාාවසය ජන්මානු හාවීමකින් තොරපුතේ. ශාකයක වර්ධක කොටස් මගේ. ශාකයක වර්ධ කොටස් මගේ නවශසාාක ඇතිවීම ක්‍රයතියනවා දරුවුණේ අපිට ගෙන ශාකයක වර්ධක ප්‍රචාරණය කියලා. ඉති ජන්මානු හාවීමකින් තොරව ං සහ ජයාාව වසේ ජන්මානු හාාවීමකින් තොරව. ශාකක වර්ද කොටස් මගින් සිදුවන ප්‍රචානය තම බතේ ශක වර්ද කොනස් මග නව ශක ඇතිම තම ක්තේ වර්දක ප්‍රචාන ේද සසිදුව වෙන අතු කැබලි දන්නඩු කැබල මුල් ැබලි පත්‍ර කැබලි නේද දරුණේ ඉතින් අපි විශේෂම පුතිම වර්දක ප්‍රචාන ක්‍රමයයක් පිදර දරුණ අපිට කියන් පුලන් පටකරෝපන තාක්ෂණය. පටකරෝපනයේ ප්‍රධාන අවස්ථාවක් ද ර අප. මේ ඒක දෙගුල්ල එක කගන දරුණේ සුද්‍රාණ ක්‍රියාවලිය විශේෂෙන් අපට වානය වගාවගද ව්‍යපාරයක් වශය යම් කිසි වගාවක්න වට පුතේ අපිට නිරෝගී එකකාරරි පැළ විශාල සංඛ්‍යාවක් ලබාගන්න අශය පුති. ඉතිං ර ෝගල්ට ප්‍රතිරෝධී ෝගල්ඩ ප්‍රතිරෝධී නිරෝගී එකකාකාරී වගාවක් ලාගන්න පපුති. එකකාරරි පළ විශා සංඛ්‍යාවක් එකවර ලබාගන්ඩ අපි ශුද්‍ර ප්‍රචාණ භවිතතා කන පටකරෝපනම තවත් අවස්ථාවක් දරුණ. වගේම දරුවුණ අපි අතු බැදීම් බද්ධ කිරම් වගේ ශාක ප්‍රචාරණ ගැන පොත කතා කරනවා විශේෂයෙන්ම ඒ ගැන අපි කතා කරනවා ඉතිං ඊටක කතා කරන තමයි මේකගේ අත්තේ අප බදත්්ෙක්ක සබන්ධදල ඉන්න ද පපතති විශේෂම හයි පලවන හයනක පල්ලවනකොනස කොද උස්තාක්ෂනක ශිල්ප කරන භාවිතා කල ශාක ප්‍රචාරණය දදු කන ශේෂෙන් පටකරෝපන තාක්ෂණ භාතාව ආකාඩ ති ඒ අත ද්‍ර ප්‍රචාණය ගැන පපුතේ ප කතා න ගොල්ල තක් රයි ඒව තු ද ශීල් ප ක්‍රම ැට කතාගන්න දරුවනනි බද් රීම ශල්ප ැනතාතකන ති මුලින්ම පාඩමට ආරම්පයක් ගන්න නිසා දරුවන ශක්ක ප්‍රචාරණය ගැන චාකෝල ලංගික ප්‍රජනනිය සහ. ග ප්‍රාන් ලිගි ප්‍රාන්ය කල ාක ප්‍රාන්න කක දගත්වන බොති එකනුත් අපි ශේෂයෙන්ම ස්වභාවික වර්ද ප්‍රාන කකම සහ හෘතිම වර්ද ප්‍රචාන්න ප්‍රතින දරුණ භවික වර්දක ප්‍රචාන්න කමගති විශේෂයම අපිට කතා කරන්න පුළුවන්දරුණනි අපි දන්නවා විශේෂයෙන්ම අපිට රයිසෝම කෝම බල්බ ස්කන්දාාකන්ද නේද ඒගැි කරන පපේ බූගත කදන් ගැන කත කරන්න දරුවුණ ඉති මේකොට දිය අප භගත කදන්ගත් කතා කරන්නේ කොු සිල්ලසගේ අයින් කලතිය. ඒවාගේ මී වර්ධක ප්‍රාක ස්වභාවික වර්ධග ප්‍රාරක කොටස් වර්ග විදිියන දරුණනය අපිට කියන්න පුළා මේ ශාකක. විශෂ ැල ැල ල් ැල පත ැල ද චා ම ර පට ෂෙන් පටකර පන තාක්ෂණ ොදා ගන්න ල ශ ක අපිට මව ක ර ස පල සංක ක් ලබ ගැන සො . ද ්‍රචා ට ර න ම ෂක්ක කයක් ෙන. සෑම අතිම සරු සමශකලලාග ලන්දරුණේ ති අපිට කෝනයක් කියල අපේකටරන ෝනිකන ක්ෂණ ගන අපිටතකොට ඔබට ඔබ අහලති නො දන්නු හොඳයිි අරම කරු දරුණ පාන බලන්පති වානිිජ නව පැල නිෂ්පාදනය කිරීම සඳහා විවිධ අලිංගික ශාක ප්‍රචානකම යොදාගන්න පති වානිිජව ව්‍යාපාරයක් විදියට පති අපිට දැක් නසරිකක් කියපුහම මේ ශා ශේෂ්‍රී වගා කරනොතෙක් රැක බලාගන්න ස්ථානයයක් තවානක්ගේ පහමපුති. අපි නසරරිකක් කියයනෙ කොඩාදරුව රැක බලාගන්න තැන කොඩාදරුවන්ගේ මොන්ටිසෝරී එකක් හ ඉදි ඒවාගේ බී ශාක පැල බෝග ශාකෝඉන්න පුළහමු පති මල් පැළවෙෙන්න්න පුරුවන් ඉතින් මේ ස්තීරෝම ශේෂ්‍රී වගා කරන තෙක් ප රැකබලා ගන්න ස්ථානයක් සහ ශාක ප්‍රචාරණය සොඳහා කටේතු සිදු කරන ස්ථානයක් මයි ර ත නක් කියර කිය.. පළ ක් හ ති ති ක බද්ධ පැලතිීනවා පටකරුවපිට පැළතිීනවා දරුවනි නේද ර බද කර ැ න ල තුර පැල ම් පැල අප තර ො ර ම් පල ම් පැල ූරියෙන් ැළ කාම රංග පැළම බද් කර දරුවුණ ද පේරු පැල ඒ වගේ පටක රෝපිත කෙල් පැල දරුවනේ ඒවාගේදවල් බද්ධ පාල අම්බ පැල න ති මේ පෙල අරංගෙල්ල ඔගොල න හිටවල්ල මැති දරුණ හිටවල අති අශසනන්න ලාවගනත තිමේ ගල්ලු පලතවානගින් තම මේ පෙල අරයියන්න. ඉතින් ඉස්තතිරුම් ශිේත්‍රී වාකනතෙක් මේ පැල රැක බලා ගන්න ස්ථානයක් වගේ ශක ප්‍රචරණය සොඳහ කට තු සිදුක ස්ථානයක්ත් මද ව බතේ පැළ තවානක් කියලා කියන්න ති තවන් ගෙනත් අපිට කතාකන දරන ෙනන දර ගලත්ත කතාකරන්න ලා පුරත්තු වෙන. මෙතන දි ලමු ඉසල්ලාම බලන්න මේ වානිජීව නවපල නිෂ්පාදනය කිරීම සඳහාපුතේ විවිධ අලිංගි ශාප ප්‍රචානක කම යොද නන්න බලනොක අලංගික මේ අලිංගික ප්‍රචාණය කළ පහම්පුතේ මං කැමතියෝ ොලොන කියන්න විශේෂයෙන්ම පුතේ මේ අලිංගික ප්‍රචාරණයේ දී පුතේ අලංගික ප්‍රචාණය දි පුතේ ජන්මානු හාවීමකින් තොරව ශාකවල න ශාකවල අලිංගික ප්‍රචාරණය අලිික ප්‍රචාරණය එකකට මේ අලිගි ප්‍රජනය කියරන්න පුළම් පුතිේ අලිගික ප්‍රචාරනයද පති අප කියනවා ජන්මානු හාවීමකින් තොරව ශාකයක මොනෝද වර්ධක කොටස් මගින් පති වර්ධක කොටස් මගින් නවශාක බිහිර ගැනීමයි අලිංග ප්‍රචාරණය ජන්මානු හාවීමකින් තොරව පුතේ ශාකයක මොනවාද පුතේ ශාකයක වර්ධක කොටස් මගින් පුතේ නවශාක බිහිකර ගැනීම එතුර ජන්මානකව මොනවාද පුතේ පුං සහජායා ජන්මාන් පුං සජායා ජන්මා ශක්‍රනු හඩීම්බ ඉතින් මේ ජන්මානු හාවීමකින් ශාකලබාගන මතමයි පුතේ විශේෂයෙන්ම අපි කියන්නේ ලිංගික ප්‍රචාරණය තත් ලිංගික ප්‍රජනය ශාකොල අලිංගික ප්‍රජනයත්න් අලංගික ප්‍රචාරය කළලා න පුතේ එහනම්පුතේ අලිංගික ප්‍රචාරණය මේකට අපිට තවත් නමක් කියන්න පුළුවන් පතේ වර්ධක ප්‍රචාරණය කියලත් මට එක මතක් කලද නො මේ එකක අපට කියන පුළ ම වර්ධක ප්‍රචාරණයක. හො ක නං වර්ධක ප්‍රචාරණය. අලිින්ගි ප්‍රචාරණයට අපි කැමග තේ ර්ධක ප්‍රචාරණය ශක වර්ධක ප්‍රචාරණය ොකද පුතේ ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නවශාක බිහිර ගැනීම මොනාද පුතේ ශාකයක වර්දක කොටස් අතු කැම්බලි පුතේ දඩු කැබලි මුල් කැබලි පත්‍ර කැබලි ඒවාගේ පටක කැබලි පුතේ පටකර ූපද නම් පුතේ හරි ඇති අපි විශේෂෙන්ම බජ. කොටස් ජ. කොටස්, බජ කොටස් වෙන්න පුළුවන් කැලස සාාකයක වේ සීග්‍රෙන් ගුරුණන ව සයිල් කොටසක් වන්න පුළන් පුතේ ප්‍රා ලස්ම කල්ල වගව සයිල වගාවෙලකිෙන ොදරෝනය අපි. ඉතින් මේ ර අතු කැලක ාජ කොට ග ාජක කොටස් ග්‍ර ාජග කොටස් වන්න ල ති ප්‍රාන වශයෙන් කතාගක් ොන පුොතේ අපි ඔබ දන්නවා කරෝටන් වද. වගේ දේවල් ඒ වගේ මේ දඩු කැල ගත්හ පුතේ ලා දළ දනුතයනවා අද දළ දනුතිනවා දල ද දන්නුතතින පොති ල ඩන්නුතින ද මං ොක්ක ඒවාගේම බෝගන් වෙලා වගේ අපිගත් හම ද මේ අපි දන්නවවා දළ දු දළ දඩුතයෙන. එඇ මේ බතල ඉ අල කෝලියන්ස් වගේ වගේ අපිගත්හම ලා දල දන පතේ බතලලා දල දඩු කෑලිය පහිට වන්න ගන්න. ඉට පස අඩ දල දන්නතමා පපුොතේ ම අපින මොන අදවාද. රෝස වගේ කටි අඩ දළ දඩුපුුතේ. වද රෝස වගේ කෝටන් වගේ ටිය පුතතිේ අතු කැල් රංගිල හිට වන්නේ දළ දඩු තම පපුතේ ද දල ඩු තමපතේ කෞද න අපි කන මංයොක්කා ඒවගේම බෝගන් විලා වගේ දිපිනක්ක කියලා දළ දළ දන්නු ද ඩු. ඒවතම ප හිට වන්ඩගන්න ඒ වගේ පත්‍ර ඇප්‍රිකන් වල්ල් බ යිකරක්ස්ේ ිගෝනනියා වාර්රගක්ක පාන වගේ ශාකප බෝ කරගන්නේ ශාක පත්‍රමගින් පතේ පත්‍ර මගින් ඉති ඒ වගේ අතු කැබල දඩු කැබලි මල් කැබල ්‍ර කැල මේ ශාකයක වර්ද කොටස්මගින් පපුති අපිට නව ශාකලාගන්න පුල මහිත ඔ එක දන්න ති ඒකයි විශේෂෙන් මලින් ද පල ව ය බපුතේ පාඩමට මේ වානජෙව නව පැල අලුතෙන් පැල නිෂ්පාදනය කිරීම සඳහා විවිධ අලිංගික ශාක ප්‍රචාණ ක්‍රම යොදාගන්න පුති. මිතිනි අලිංගික ශාක ප්‍රචාරණ ක්‍රම පපුතිේ විශේෂෙන්ම ක්‍රතිය පපුතේ කෘතිීමම අලිංගික ශාක ප්‍රචාරණකම එම අලිංගික ශාකප්‍රාණ ක්‍රමී අත පත අපිටම අතු බැඳීම ගන්න පුලන් ලේර කියලි කියාපුතති අතු බැදීම. ඒවගේ පතේ බද්ධ කිරීම. බඩි ඒවගේ පතේ ශුද්‍ර ප්‍රචාරය මයිකෝපපගේෂන් පටකරූපනීම තවත් අවස්ථාවක් ශාකයක ඕනෑම සජීවී පටකයක් පතේ අපති තත්ව යට තන් ජවානු හරිත තත්වයටති ජීවානු හරිත යට පතේ ශාක ඕෑම සජීවි පටකයක් මේ පටකරෝපනය යත්න පටකරෝපනයේම අවස්ථාවත්තම පොතේ ශුද්‍රචාණය කියන්නේ ඉතිං ඒකද අපි කරන්න ශාකයක ඕනෑම සජීවි පටකයක් පපුතේ කෘතිීමම රෝපණ මාධ්‍යයක් තුළ පුතේ ජීවානු හරිත තත්ව යටතේ ජීවානු හරිත තල ප්‍රවාහ ජීවානු හරිත තත්ත්ව යටතේ දරුවනේ අපි වරදධනය කරල නවශා කලබාගෙන පොතමා පපුතේ මේක දි ශසිද්ධවෙන් ුදු්‍රචාරය දෙකදිය අපි ශාක ඕනෑම සජීවි පටකයක් පොතේ කෘතිීම රෝපණ මාධ්‍යයක් තුළ. ජීවානු හරිත පරිසරතත්ත්වයටතතිේ වර්ධනය කරලා. නව ක් ලබාග තම දේ පටකරපන සිුද්දධවෙන්නේ පටකරෝපනීමම අවස්ථාවත්තම තේ ශුද්ද්‍ර පචාය කියගන්න්නේ ප ියන් පාරයක් වශන යම් කිසි ගාවක් කරනකට අපිට එකක් වගේ පැලවශයන එක ර පල වශ වන ඉති කෙසල් පැලත්තුත් පටකරෝපිත ෙල් පළගත්තුත්ම පටකරෝප පල පට ප ප ද ි දන්වා ෙ ොට ප ර ර ග තින් ශෂෙන්ම. ුද්‍ර මගේ ගන්න ල .. ද්‍ර ාජ . ාජ ාජ ව ාජ ට ෝදාගන මග ්‍රති රෝදී ශ ල ගන්න ළන් . හරි කාර වගක් ල ගන්න ළන් . ගුණත්ම ැ ගන්න . ති ම්කි ගක් . ඒ සො පටකරෝපිත පැර ලබාගන්න. එකඒ එක්මනින්ඒ පැළ ලබාගන්න පුළන් පපොත කෙටිකාලයකින් විශාල පැල සංක්‍යාවක් මෞෂාකට සර සම විශාල පැල සංක්‍යාවක් අපිට ලාගන්න පුළුවන් හැකය අවත්ති යිට් හොඳයි අප ැලුම් දරුන් එනම් බලන්න වානිජව නව පල නිෂ්පාදනය කිරීම සුදා විධ අලංගික ශාක ප්‍රචාර්ණකම යොදාගන්න අපුතේ වානිජව අලුතින් පැළ ලබාගන්න වානනිජව නව පැළ ලබාගනීම නිෂ්පාදනය කිරීම සඳදාපුති ව්‍යාපාරයක් විදිීට අපි කරනකොට ඇතකට වානජෝ නව පැල නිෂ්පාදනය කිරීම සඳහ විවිධ අලිින්ගි ශාප්‍රචාන ක්‍රම යොදාගන්න පති. අතු බැදීම ලේරෙන් කලිගෙනන පති ඒකගේ බද් කිරීම බද් පැළ ගෙනව හල ය ොදරුණේ බද්ද පැලුම්ට කිි බද්දේ හ ප හල යන ද පොති අංකර දධ තියෙනවා ඉතින් බද අම් පැල අගනව බහලතියනොදරුණීමේ බද්ධ පැල විිශේසිම. ද ද් ි ද්‍යා ද ර ජ පත් කතර ම ද කිරීම රන්න ප බද ට ග ද්‍ර ා පට ග ල ගො යව නව පැල නිෂ්පාදනය කරීම සදා. වාන ජව නො පැල නි පා න කිරීම සද විද. අලි ශාක්‍රාන කර යොදාගන්නවා කියලා ලනපු තිේම අලිංික ශාක්‍රචාන්න කරම තු සඳහන් කරන්නගේ පූත්තයෙම බැරිලාව ඇවුත්තයෙන් බන්නකු මේ ප්‍රශ්නයහෙම මහු පුළුවන් මේ විදිහටම ියෝගතමන්දර ප්‍රශ්නයක විත ක ප්‍රස්සනේ විදියට මහු ළම්පතති කොම දහන් පුලළම වානජව නව පැල නිශ්පාදයකිරීම සඳහා ඔබති වානජව නව පල නිශ්පාදනයකකිීම සොඳහා විවිධ අලිංගික ශාක ප්‍රචාන්නකම දාග උදාන තුනක් සදාාන්කරංක මේ විදිර මහන්න පුළාන්පතිස කොමද වාන ජව මේ වානි ජව කන අපි ව්‍යායක් වශයෙන් වෙළදමක් ව්‍යාපාරයක් විද විිසසි එකක් විදිට අපි අලුතිෙන් පැල නිෂ්පාදනය කළ පැළ තවන පවත්තගන අදදීරයි එතකොට මේ වාන ජව නව පල නිෂ්පාධන කිරීම ස්නා විධ අලිංික ශාක ප්‍රචානක පනොදාගනනි උදාහන තුනක් සොදාක ම අඇතු බැදඳීම බද්ධ කිරීම ස ුදුර්‍රචා අයට දර කතා කරන්න පොති මේක කියම පලන කොට ස පි කතාරන්න අතු ැීම ද කිරීම සුද්‍ර ප ා දීර ශන බත්තක චා කරන්න ලබර ොත ද ොට රස්තමයි කරන්තිී ොඳයි ද බල අතු බැනීම් කෙලි ලේරි නොල්ටයන ඔන්න මොකද අතු ැදීවක්ය අතු බැදීමක් ශාකයක අත්තක් ශාකයේ පැවතියේදීම මුල් ලද්ද වගරීම. මෞෂාක සම්බන්ධුව තිබේ දීම ශාකය මෞෂාකය අත්තක්නේ අත්තක් මගින් බලනපුු ශාකයක අත්තක් ශාකයේ පැවතියේ දීම අත්තවෙන් කලගන්න හැ ඒ අත්ත ශාකයේ තිබේ දීම මෞෂාකයට සම්බන්ධෝ තිබයේ දීම ශාකත්තක් මෞෂාකය තිබය දීම ඒයි හරි ශාකක අත්තක් ශාකය පැවතියේ දීම මුල් අද්දව ගැනීමතමාපුතේ අතු බැනීම කෙලා නු අතු බැනීම හඳුන්න කිවත්පුති අපි කෙීමල ය පුල. ෂාකත්තක් මෞෂාකයේ තිබේදීම ාක තිේදීම මෞෂාකට සම්බන්ධ තිබේදීම අත්තක් මුල් අදදවාගැනීම තම පොතය අපි අතුබැදීම ක්‍රියාවලේදී සිදුවෙන්. ඉති. අතුකැබලි මෞෂාකයට සම්බන්ධ තිබේදීම මුල්ලැදීම උත්තේජනය කරලා. නම ක ද ර ැ හ ම හැ ර ද හද ර ක හැද රන ග පොතේ ශාතු බැඳදීම කියන්නේ ශාකය කත්තක් සරලෝම කිවොත් ාකයකත්තක් ශාකයේ පැවතියේදීම මුල් ලද්දවා ගැනීම. මොක දායත් බන් ශාකය කත්තක් කාගත් අද්ද. ශකකත්තක් ශාකයේ පැව තියදීම ාක යකට ශාකෙට සම්බන්ධ තියදට මුල් අදව ග ටපුුඩක් විදල දිගැල්ල කියලදර කාරබණඩයම අතු කැබලි මෞෂාකයට සම්බන්ධව තිබේදීම අන්න අයිත් කියෙන අතු කැබලි කාට සම්බන්ධව තිබේදීමට පොති මෞෂාකයට සම්බන්ධ සම්බන්ධව 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 තිබේදීම මුල් ඇදීම උත්තේජනය කරලා අන්න. ගේ මුල්ලැදීම උත්තේජනය කරලා පුත්්දේ නවශාක වර්ධනය කරගැනීම තමයි පතේ අතු බැඳීම නම්වෙන්න. අතු බැඳුනට පස්සේ මෞෂාකයෙන් වෙන් කරලා එය මේ මුල් ඇද මුල් ඇදුනට පස්සේ යාව මෞෂාකෙන් වෙන් කළ නවශාකය අලුත් ශාකයක් විදිේ දකි පැළකරගන්න බෝකරගන්න පුළුවන් පතේ මුල්ලද මුත්තේජනය කලාගේ මුල්ලඇදීම සිදුනට පස්සයාපිට එක සාාකයෙන් මෞෂාකෙන් වෙන් කල නවශාකයක් විදිට වර්ධනය කරගන්න පුළුවන් හන් මේකෙදී මෞෂාකඳයේ කැම්බියීමතෙක් කැපුමක් කළ විට මෞෂාද කැම්බීමතෙක් කැපුමක් කන්න ඕනම් පොතු වලයක් අයින් කරනවා කියන්න පුළන් අපට කැම්බීමතෙක් පොතු කැවැල්ක් අයින් කරවා පොතු වලයක් අයින් කරනවා කියලා කියන්න ඒම කරන්න පුළුව නේද ඉතිං බලන්නපු මේකෙදී මෞෂාක කන්දය පොත්ත කැම්බීමතෙක් කැපුුමක් කළ විට එහ ඇති සයිල් කැම්බීමතෙක් කැපුමක් කරාට පස්සේ ඉතිය සයිල පතිය පසහා ජලය සමඟ ගැටි පසහ ජලයත්යක ගැටින මොකදවෙන්න පති අවශෝෂන කෘත්තියක් ඉටු කිරීමට මුලක් ලෙස්ස වැඩේෙනවා. ඔන්න සිද්ධාන්තිය. ඔන්න සිද්ධාන්තිකති ඔන්න පොති මුල ධර්මය එක තියෙන අතු ැදිමතුල තිය මුල ධර්මයවෙන්න පති බණපති මකදපති මේකති මෞෂාක කඳෙ මෞෂාකම අත්තක්නි මුල් අද්දෝ ගන්නේ තින් මෞෂාක කඳී කැම්බියමතිෙක් ඒ අතු කැබැල්ලි කඳෙ. කැබියමති කැපුමක් යද අට පස්සේ පපුතේ කැම්බීමමතික් කැපපුමක් යෙදට පස්සෙ අපිට රට් පොතුක පැල්ලක් අයින් කරට පස්සේ කැම්බියමත කැපුමක් යෙදුව අට පස්සේ ඒ තුළ තිය සයිල පති මකදවෙන්නේ පසහා ජලය සමඟ ගැටිලාඒ සයිල පසයි ජලය එක ගැටිලා මොකදවිින් දරුවන අවශෝෂණ කෘතියක් ඉටු කිරීමට කවරුවිදියට වැැඩෙනේ මුලක් සේ වැඩෙන අවශෝෂන කෘතියක් ඉටු කරගන්න පසයි ජලය ඒකද ගත්නමයා අවශෝෂන කෘතියක් ඉටු කර ගන්න පතිේ කවරු විදියටද මුලක් සී වැඩිනු මුොලක් විදියට වැඩෙන ඒ තමා පපති සිද්ධන්තයයි ලියාගන්න පුළ වුලට හරි බාණපති හරි මංහිතන ඔබට පැහැදිරී පති අපි අඇමුිලන් කොඩසට. හරි එතකොඩපුතේ මෙන්න මේ කැපුමනිසාපති මෙන්න මේ යුදපු කැප මනිසාපති ඇැෙක් මේ යොද කැප මනිස්සාපතතියේ පොතු වලේ පොතු කැල්ලක් ඉවත් කර සාපති. මෙන්න මේ කැපුමනිසා පුතේ පත්‍රවල නිපද වන ආහාර ශතල පති ප්‍රාසං වේෂ්ණ ක්‍රියාවලින් සිදුව වෙන්නේ ශාක පත්‍රවල හරිතලාව. විශේෂණ කිවත් මේ ශාකවල තින ශක්ක හැදලතින ශාක සයිල්ලොලින් සතුන් හැදිල තින සත්තු සයිල්ලෝේ. ශාක ස න තුල පොති තිය ඉන්ද්‍රකා විේෂයක් තයි. අපි කියනව අපතේ හරිතලව මේ හරිතලව තුළ තිනවපතේ තයිලකොඉල්ල මඩල් පංජර කනිකා මේ තයිල්ලක ඉල් මඩල් තුරපතේ අපි ප්‍රබා සංස්දේශරයේ සොඳහ වැදගත්වන වර්ණක තියන පති. කලෝෆල් වර්න ලෝෆල්,ඒ ෝෆල් . සැන් ෆල් වර්ණක ෆයික බලින් වර්ණක මේ ප්‍රා සංස්ලේෂය සොදාහහිතතුන වර්ණ තියන පති. මේ වර්ණ තිනපත කොට ප ්‍රභාකයන ශවරයා ඉන්නකොට සිදුවන නිෂ්පාදන ක්‍රියාවලේ සංස් ේෂන ක්‍රාවල තමා පොතේ. ොල ආහ ි පාන ක්‍රියාවලිය ප්‍රා ංන්ස්ලේ න ශාක ගුලන්ට අවශ්‍යය කනවුවන් පුඩ් එකක් එගොල නීම හදාගන්නවා. ඉතින් මේ ශසාක නිෂ්පානය කරන ආහාර මද තමයි අපි අප පෙන්න්නේ. නේද බති ඉතින් මේ ශාක මොකද කරන්නේ බාහිර පරරිසේ ජලය කාබ්ඩයික් විඩේ අරග කා බන් ඩයික් යි මොද කරන්න පොතිේ ූරේ ක්තිය රස්නායික ශක්තියබවට පරිවර්තනයකන් වනේද බතිේ හදනවා ස හයිදො ඕ හයයි නේද 6 O6. තුර ප ද කවද ක් හදනුව ක් මයි ුතේ ිේ සමස් ජීවීන්ගේ ොවසන ක්‍රියාවල සොඳහ භාවිතා කර ක්ක හද ක් ා පි ෑමි ක් ි හද ශාක දුවන ප ි ප්‍රා ේෂන ්‍රියාවලිය. ඉති ශාක පත්තුවර තුළ හරිතලව කොලපාට ශාක පත්වතුල මයිප තේ ක්‍රයාවල දුවන් යි ෝල ේන හරිතලවතුළ. ලක අවෝෂණය කරන ලාගන පති කකාබන් ඩයික් යිට මගින් පපුතේ ූරේ ක්තියයේ. සූරයාගේ තාප ශක්තිය තිේ රස්වායක ක්ති බවු පත් කරන්න ල ෝස් හද නද ති C66+ O. නේද බති. හරි ස හ ද හ පිකල් පන්තු ගන හයි පන්ති පති බාසන් ේ නිශාකල හනම්පති. මෙන්නම කැපපු මනිසා අපි අරදාපු කැපපු මනිස්වා පතිේ. පත්‍රවල නිපද වන ආහර පරෝල පිස්ටේ ා. පත්‍රල පොදන ආරපතේ කැපමනි සාමකද වෙන කැපපු මසර සංචිතව වෙනවා අපුතේ කැපපුමසර කොතු වනවා පපුති ඇ දම කර දියයක්න කැපමත කැපමසලමොදවෙන්නේ කැප මසල සංචිතව වන ො එකකව වන සංචිත වෙනවා එම කොටස කාබර් නයිට රයිජ් අනුපාතයේ සයෙන් අනුපාතයේ කාබර් නයිට් අනපාතියේ ඉහලයාමෙන් එක මොද වන්න පුති ඉක්මන මුල්ල දීම ද්ියන ස්ථායි. එක්මන ල් ද දන ඔන සිද්ධන්ත මද සිද්ධන් ගත ද ිය දන්නම් කාල මතක ොේ ාහට ොරක් ජවිත කාලයම මතක ය පොති එ නම්ම ඇතිවන කැපු නිසාපති පත්‍රවුල නිපදවන ආහාර මොකද වෙන්න පොති කැපපු මසල සංචිත වෙලා පත්‍රෝල් නිපදන හාරපති මේ කැපු මසල සංචිත වෙලා ඒ කොටස කාබර් නයි ්‍රයින්ජ් නුපාතයේය කාබර් නයි අනුපාතය ස අනුපාති ඒහයම පොති ඉක්ම ණින් මුල් ඇදීම සිද්ධය වන පොති ඉතින් මේ විදියට පත්‍රමගෙන් නිපදවන හෝමෝනත් මේ සොඳහා වාල්න්න. යා කාරපොති මේ ක්‍රියාවල සඳහ ඉති මේ මුල්ලැදීමේ ක්‍රියාවලි සඳහා පපොතිේ එලෙසම පත්‍රමග නිපද වන හෝමෝනද පුතේ මේ සොඳහා ඉවහල්ේර රයි පැහැදිල මගත ොලන ටන් කගන්න ප සිද්ධාතති ති ඔන්න පොතේ අතු බැදීම ක්‍රියාවලි ේරීම් සඳහහා බැදගත් සිද්ධාන්තය අපි දොල පතාට කිය දන්නේ මංගේත නිතාමක්ම පැහැදලි ඔගොල්ලොන්ට හරි අපි බලම ඉදිටිය ප්‍රධානතු බැදීම ක්‍රම ේද දෙකක් තින පොති. දාන අතු බදීම ක්‍රමබෙද දෙදකක් නබති එකක් බූමි මෙත්තම් බෞමික අතු බද ොති ්‍ර් ලේරින් අනිත්තේ මොතපති වායෝ අතු බදීම ිගෙන යාලේරීන් කියලා ්‍රයග පරක්ෂන න ති ඉතින් රි ්‍රය පರක් න ඉද ලපොත් කම ්‍රය ප න තක ොත්ත ද මත් අත්ි ද ගන්න දරුවනි ්‍රಯෝග ම දවල පි කතා කරන්න ෙ ේරින් කත කරන්න ති අතු ැ ීම ප න ගම ක ො කම දවල කරන්න ල පපොත් තින ඉතින් බලන්නක ප්‍රදාාවන අතු ැදීම කම දෙදක්ති න ති න්කේක ූම තම් බවි කර. මක කියන ඩම කියන න ති ූමි අතු බැනීම ත ත. ගර න බෞමික අතු ැන නැතන් ග්‍රන් ේීන් ර කියීම කද ්‍රන් ේ රින් ලකන.ඉති තම පෙදන වශයෙන් ම අතු දීම ම් බෞමික අතු ැනීම කම පයක්තින . බලම බෞමික අතු බැනීම කමන තන් ූම අතු ැනීම. ේෙන් කිය තින සිපල් ලේරෙන් සරල් අතු ැනීම තින . අග්‍රස්ට අතු බේදීවතින පති සංයුක්ත කම්පව න ොතේ සංයුක් අතු ැදඳීවතනවතේ ආරුක්කු අතු බැීවතිය න වගේම ගොඩලි අතු ේදීවතියන කිය ති නො බන පති බෞමි න තන් මි අතු ැ කක ේ ට ගත්තින ොතේ එකයි ලිම්ද අංක විදිර ිලිවුද සරලත්තු බැනී න ද ංකක් සරලතු බැීම අංක දෙික ග නු. බූම හැතම් ෞමිකතු බැනීම ැන් ග්‍රව් නොට යිති කට්ිටිකිලීම බුති අංකක අංක එක සරල්ලතු බැනීම රෝමිලකං අංක දෙක අග්‍රස්් සතුබැනීම රෝමිලක්කං අංකතුන සංයුක්තතුබැනීම රෝමිලක්කං අංකහතර ආරුක්කෝ අතුබැනීම රෝමිලක්කං අංක පහ ගොඩ තු බැද ගොඩෙ ඇතු බ රෝලිකං පත්මයි ගඩලි අතුබනීම රයිහරි එනම් බලනකො මේ ප්‍රධාන අතු බැඳීම් ක්‍රම දෙකයිපුති ප්‍රධාන අතුබැඳීමම් කරම දෙකයි ප්‍රධාන අතුබැනීමම් ආකාර් ප්‍රධාන අතුබෙනීම් ක්‍රම දෙකයි පපුතිේ පලවිනි අතු බැනීම කමතව බූම නත්ත බෞමික අතු බැනීමම් පති ග් ේරීම් කල නවා පති මේ ග්‍රන් ලේරම් යටතේ තවත් අතුබැනීමේ ක්‍රම පහක්ගැන කතාගන්නවා පති සරල්ල අතුබැනීීම සරල් අතු බැනීම් ඉවස්ස අග්‍රස්ට අතු බැනම් පති අග්‍රස්ට අතුබැදම් ති සංයුක්ත අතුබැනීම පති සංයුක්ත අතුබැදීම ආරුක්කු අතුබැදීම පොති, ආරුක්කු අතුබැදීම ඇති ගොඩලි අතුබදීම ගොඩලි අතුබෙ. ොති අතුබැදීම ප්‍රධාන ක්‍රම දෙකයි පති බෞමික අතුබැදීම තැ ූමි අතුබැදීම සහ. වාායෝ අතුබැදීම එයාලේරෙන් විදිර පති මේ අත පති ප්‍රධනශයෙන් භූමි අතු බැඳීමට ම් බෞමික අතුබැදීම ගෞ් ලේී තවත් කාර පහක් රැති කතාගන්න පොති බෞමික අතුබැඳීම කරම පහ කතාගන්නා පුති සරල අතුබැනීම අංකේක. අංක දෙක අග්‍රස් අතුබැඳීම් පපුති අංකතුන සංයුක්ත අතුබැඳීම පති අංක අහතර ආරුක්කව අතුබැඳින් පපුති අංක පහ විදිර ගොඩලි අතුබැඳීම ගැන කතා කනති කවතුපති ගොඩෙලි අතුබැදීමඒගේ පොති මෙ අතුබැඳීමේ ප්‍රධානාකාර දෙවනය වායෝ අතුබැින් පපුතිනත අපි නොමයාට එයා ලේරී කරකි නොයි් ියාගනක් ේටික් ටිකක් යාියපති බහ සංම ට ග ලියගන පති ටිකල් බල රට් හරි පැදිලනීම පති ඒටිකත් පැදිීම. හරි පති අප ඉදිරිට හිෙන අයිත්බල එම් අපි භූමි අතු බැඳීමට යනවා මේ පලවිනියා බූමි නත්ම් බෞමික ැදීම ග්‍ර් පුති පොළවට ආසන්නෝ වැඩෙන පොළවට ආසන්න වෝ වැඩෙන හරි පොළවට ආසන්නව වැඩෙන සහ නැමිය හැකි කඳක් සහිත ට ආසන් වෝ වැඩෙන හරි අපි පොොත්ක ඇඳදා නේද හරි විඩි කාලය ගන්නතු පොලොවට ආසන්න වෝ වැඩින බ් කලකින් පල පොළොවට ආසන්නෝ වැඩෙන පොළොට ආස වෝ මේ වැඩින් මේගේ ගතොමයාගේ මු මුල් පදද තිීද කන්ද පහලින් මුලති නොමයාග රයිට් පොළවට ආසරනවෙර යගේ ඩුට්ට එකක්තාමූප තම්බලගුල මුලක් නෑම අඩ කියලා නේද පොළවට ආසුන්න මෙතින් පොලවමරින්දැක්වතිින් පොළව ම කවද? පොළොවට ආසන්න වුව වැඩින පොළොට ආසන්ුව වැඩින හරි නැමිය හැකි කදක් සහි න හැදිකද නමන්න පුලා මේයවත් පල්ිහට මනපුලම මේ මනපල නම හැ කඳක් නැමී හැකි කදක් සහිත. ශාක වෙන් කර ගැනීමට මේකමී සුදුසු. එහිටම් භූමි අතුබැඳීම සුදුසුුවන්නේ මොනවටද පුතේ එයා පොලොවට ආසන්න වව වැඩින, නැමිය හැකි කඳක් සහිත ශාකවෙන් කරගැනීම සොඳහා.. බෞවමි කතු බැදීමට භූමි අතු බැදීම අපි කතා කරන්නේ පලවිනික්ක නබති. පොළොවට ආස වෝ වැඩන මෙන්න පොළව මේ මේ පොළවට ආසන්න වෝ වැඩන නැමමින්නේ කද මේ කද නමන්ඩ පුලුවන් මේ යි නැමිය හැකි කඳක්මි පබණගු. නැමිය හැකි කදක් සහිත. පොලොවට ආසන්නෝ වැඩිෙන සහ කෞද. නැමිය හැකි කදක් සහිත ශාක වෙන් කර ගැනීමට පුතේ මීක්‍රමය සුදුසු. හරි කවද භූමි අතුබැදීමට බෞමික අතුබැදීම. ලරි ග්‍රව් ලේරීන් ඔොලට යොදා ගන්න මොනමගේ ශාකදක ලැවොත් දුවල පුතාලට ගීමක් නෑ දැකි කියන්න පුළුවන් එයා පොළොවට ආසන්නව වැඩනෑ හරිද නැමිය හැකි කදක් සහිත ශාක ලබාගන්න අපිට මේක්‍රමේ භාවිත කරන්න. පෝච්චි දෙහි ෙමන් කියගෙන සමන් පිච්ච ඇපුති නේද සමන්පිච්ච පිච්ච යි පේෂ පුට වැල් දුනන් කිය න පු මේවා අපිට කියන පුල නැමිය හැකි කදක් සහිත ති සමන් පිච්ච වැලක ගහ ශාකයකම කදඳ නමන්න පුළ අපි ගැන පෝච්ිදී ලෙමන් දෙෙහි පෝච්චිදහි ලෙමන්තිේ ත් අපිට නමන්න පුල පොලට ආසනය වැඩින් හරි හරි පිච්ච ජස් පිංශාක පිච්ච පොළොවට ආසන්නට පොට ආසන්නනෝ වැඩෙන්ෙ ඒගොල් ඒ වගේ ගුල නැමිය හැක කදක් සහිත නමිය හැක කදක් සහිත්‍ය ශාක අපිට අවෙන් කරලා ගණඩ වරධන කරගණ්ඩ ප්‍රචාරණය කරගන්න පොතේ භූමි අතුබැදීම යොදාගෙන පුුළු දැනමතිේ මති ඇතුබැදීම ඉදාගන්න පුොලො එන බලන පොවට ආසන්නව වැඩෙන සහ නැමිය හැකි කදක් සහිත ශාකවෙන් කරගැනීම මේේක්‍රමය සතුදුස. ි අව හරි අවෝධ කරගතරේ ඉදිරිද ඒ අනේ සරල්ල අතු බැඳීම සිිම්පල් ලේරම් ඔන්න හිනං මේ බූමි අතු බැඳීම ක්‍රමටික නැත්තං බෞමි අතු බැඳීම ක්‍රමටිකයි දැන් කතා කරන්න ග්‍ර් ලේරන් කම පහක්ති නෝ කිව්වා භූමි අතු බැඳීම නැත්තම් පොළොවට ආසන්නෝ වැඩන නැමේ හැකි කඳන් සහිත කඳ නමන්ඩ පුළුව පොළමටබට නවද පොතු කැබලක් අ කැම ීම ද ැ ය අන්න තතිකේපේක මුල්ලද මුත්තේ න න ල්ල ද ොට ශාක මෞෂාකෙන් කොටස විං කල අලුත්ෂායක් ව දේද පැලයක් හදාගන්න වර්ධනය කර ගැනීම හැකය අත් න කර ොහ සර ර ද හ ද හන මද ම්පල් ේ නම් යි බලමු එකගැනේ මේ බවමික නැත්තන් භූමි අතු බැඳීම භූමිත ැදීම ක්‍රමික ුතේ කරම පලවිනි භූම අඇතු බදීම ක්‍රමේ පලවිනියා සල්ලතු බැදීම සිින්පල්ලේරී හරි මේක විධ කාස්තියේ ශාට සුඳහා සුදුවීපති සුදුසු මෞෂාකයකට කිසිදු ආකාරය කහානියක් නොමැතුව මෞෂාකයට කිසිද ආකාරහාණියක් නොමැතුව වඩා පහසුහා කාරයක්ෂම අතුබැඳීමේ ක්‍රමයක් පතම බලන්නක මේ අතුබැඳීම ක්‍රමී වැැදගත් හම් ගන්නකොට බලන්නක මේක විධ කාස්ටීයේශාක සඳහා සුදුසයි බලක ඒ යුදාගනතන කොටත් විධ කාස්ටීයේශාක සඳහා සුදුසුම සුදුසු මෞෂාකයට කිසිදු ආකාරයක හානියක් නොමැති කරනු දෙකයි ඒවගේ වඩා පහසු හා කාර්යක්ෂම අතු බැඳීමේ ක්‍රමයක් සරලා බැද ගත්ම සිම්පල්ලේෙන් ත්තාම මේ ක්‍රම ැ පොඩ්ක් ියන්න තක් ක්‍රමයට ගෙන ක්‍රමීද කොහොඳද වෙන්න කහොද කරන්න කෙට ගෙන ක්‍රමය ගන පොඩ්ඩක් ඳුන්නන්නේ මේ සරලාතු බැඳීම විවිධ කාස්තිේශයක සඳහා සොදුසු මෞෂාකයට කිසිදු ආකාරය කහානියක් නොමැති මෞෂාකෙටහානියක් නොමැති වඩා පහසුහා කාර්යක්ෂි මාතු බැඳීමේ ක්‍රමයක්. වඩා පහසුවා මේ අතු බැඳීමේ ක්‍රමේ කාර්යක්ෂමයි කාරර්යක්ෂි මාතු බැඳීමේ ක්‍රමයක් ගඳරසිිප ලේ ලියාගන පුරුවට හරි අ බල ඒන හරි වැඩි පටංගමුද සිපල් ලේරිින් කරන විදි වැඩේ පටන්ගමුද බලනක සුදුසු මෞෂාකයක ගැලපෙන ඒ සඳහා යෝග්‍ය මෞෂාකයක සුදුසු මෞෂාකයක අග්‍රස්තේසිට සේන්ටිමීට දහයත් දොළහක් දුරින් ඇති කුඩා අතු සහ මෞෂාක අත්තක සුදුසු මෞෂාකයක කත්තාක් යදාගන්නේ පොළුවට අනසන්න තිනත්තක් කිවත් හරි නැමේ හැකි අත්තක් හරි සුදුසු මෞෂාකයක අත්තක සුදුසු මෞෂාක අත්තක් කියලගන්න පුළන් අපිට සුදුසු මෞෂාකයක අත්තක අග්‍රස්තීදන් එයාගේ සුදුසු මෞෂාක අත්තක් මෞෂාක අත්තක් අග්‍රස්තීදං ර අග්‍රස්ටීන්දලා සටිමීට දහයක් දොළහක් සටිමීට දහයක් දොළහක් දුරින් තියෙන හරි හරි මෞෂාකයක ශාකයක මේ දිීටමග පටලගන්නතු සුදුසු මෞෂා මෞෂාකක ග්‍රස්්ටීන්ද මෞෂාකයක අග්‍රස්්ටීද මෞෂක සුදුසු හරි මෙ විදි හරි සුදුසු මෞෂාක අග්‍රස්ටයිද සැටමට හයක් දොළහක් දුරි අග්‍රස් සටමිට දහයක් දොළහක් ගස්තිීදේටමිට හයක් දොහක් දුරින්තියෙන අතු සහ පත්‍ර ඉවත් කරලා පතේ අතු සහ පත්‍ර ඉවත් කරලා හරි අතු සහ පත්‍ර ඉවත් කර පසට යට වෙන කොටසේ පසට අයට මිහිමිම් අපි මෙනම ගත්තෙම ගම්පපුතිමි හරි සරල ලේරන මිනමී ගත්ත එක මෙම මේකෙත් තතු තියනිපති ම වත් පාටි ගන්න වෙනත් පාටි න්න ඒ පාටික පටි ප පැටලිකෙත් මෞෂා කත්තක් මේකතින පතිතු වි බන ඒ පතිනති ර් පතිනද මේ වයගත් හමත් පතතිනනි වගේ පතින අතු සහ පතරයින් කරලා සොදුසු මෞෂා කේ කත්තක් පොති. හරි. මවාක කත්තක් අග්‍රස්්ටී දං සැටිමිට දහයක් දොලක් දුරින් පපුති සැටිමීට හයක් දොහක් දුරින් හරි සටිමීට දහයක් දොහක් දුරින් පති මේ තියන පත්‍ර ඒ ආස අ්‍ය තින පත්‍ර ඒ වගේම අතු අයිං කරලපුති මේ තෝරගෙන සුදස මවෂක අතක ොති ග්‍රස්සි දන් සැටිමිට හයක් දොහ දුරින් තියෙන උඩා අතු සහ පත්‍ර ඉවත් කලලා මේ පසට යටටවන කොටස තොරගත කොට පසට අට වන කොඩසසිපුති කැම්බීමතෙ කුඩා කැපමක්කය දන්නුවනේ පසර අටව වන කොඩසපුති කැම්බීමත කුඩ කොට කැපමක් දන්නවාම ඉසරහට බල ම කැම්බීමතක් මේගේ කගන්න කැම්බීමත කැපමක්ක දන්න කැමක්ද කැම්බීමතෙ පසට අටවන් පසර අටගන කොඩස සපුති පසර අට වන කොස කැබීමතක් කැපමක්ය ද ाइट ැ අන ොස කැම්මියීමතේ කොඩා කැබක් කැමක් දන්න. සුදුසු මෞසාාක සුදුස මෝෂාකත්ක ග්‍රස්ටේෙන්දල පුතිේ සෙන්ටිපිට හයක් ොහක් දුරින් තියෙන කොඩා අතු සහ පත්‍ර හරි ඉවත් කරලා කොඩා අතුතියන කොඩා අතුසාහ අක පත්‍රතිනනි පත්‍ර අයින්කල බතේ පසට අතවන කොඩස කොදරන්නේ කැම්බීමතිේ කොඩා කැපමක් යොදන්න. හරි එම කැපපුුම් ස්ථානය පපුතේ දිලින නාශකයක් ආලේප කරලා. ැම වම වැලක්වීමට එක හාමන න නිකතිබු කැම හාවි වැලක්ව පුතේ ෙට කොඩා ගල්ටයක් සිරන්න පුළුව බලපතේ පහැදිලිදක සදුසුම අවෂාකය කත්ක් තෝරගෙන පොති ඒයාගේ අග්‍රස්ති න් සැටිමීට දහයද්දොලහක් දුරින්තතියන අග්‍රස් ී සිටිමට හයද ොලක් ොරින්තතින පුතේ ො වද අග්‍රස්තින් සැටිමීට හයදොලහක් ොරින්තයේ අපත්තේ කුඩා අතුසාහ පත්ර අයින් කරන අයිකරලා සට අයටවන කොටස තියන පොතිාවබින්න ඒ කොටසේ තමයි කැබීමතෙක් කොඩා කැපමක් යොදන්න කැම්බීමතේ කොඩා කැපමක් යොද. ඒ කැපපු ස්ාන දිලිරනාශකයක් ආලප කරලපපුතේ කැපපුම හාවන ොම නින්තිපු කැපිම හාවීම වැලක්වීම සොඳාපුතේ කුඩාගල්ටයක් සිරන්න පුළන්ග කොඩා ගල් කෙරයක් සිරකරන්න පුළුවන්. හරි අග්‍රස්තේ පසට එයට නොවනසේක් මේ ඉස්සරහ කොටස මින්නම මේ කටස මේ අාවූ පසර යටවෙන්න ඇති විදියට මේ අනිත් කොටස නිකම්ම මේ අඳින්නංකු මෙන්න මේ කොට සපියර පසටයටට වෙන්නේ අපම කොටස මේ අග්‍රස්ථ කොටසේ විදිට මෙයා ඒ විදියටම් තියෙනවා අග්‍රස්්තය පසරයාට නොවනස්සේ පසට මේකොට සයි යට කරන්න කැපම යොතුපු කොටස එක්කම කොටසක් පසට ඒකොටස යොමු පසර යම මේ කොටස ඕ ඉදිරියට තිය හරි ඒකයි ඒ ක කතාවේ තේරු හොඳ එපතිය අග්‍රස්තයේ පසටයට නොවනසේ තබා අවශචේනම් කූං්ඥයක් ආධාරයෙන් අත්ත පසට සවිකරන්න පුළුවන්. දරුවනි අග්‍රස්තයේ පසට අට නොවනසේ තයලබතේ අවශ්‍යනම් අපිට පුළුවන් කූඥ්ඥ ආධාරයෙන් අත්ත පසට සවිකරලා රට් කූං්ඥයක් ආධාරයෙන් අත්තපසට සවිකොට කැපුම යුදූ කොටස පසට අට කරන්න. ම ද ස කර කො පස ල සම ගැටිල අවශෝෂන කෘතියක් ඩු කරන්න මුලක්වි දින වැඩ සිද්ධාතය කරන එතති දිනි බුති කොට හවරුවෙන්නේ තර දන තහවුරුනි පුුතේ ඒ කැපුම යුතු ස්ථාන බුතේ පසට අට කරන්න කැප ුතු ස්ථානය පුති පසට අට කරන්න. එකොට තමයියා පස්ස ජලයෙ ගැටිලා අවශෂන කෘතියක් එඩු කරන්න මලක්විදි වැඩ හරි. එනම් අග්‍රස්තයේ පසට අට කරන්න හ මේ අග්‍රස්තයේ පසට අට කරන්නන්නේ අග්‍රස්තය පසට අට කරන්නේ අපි අර කැපපු ේද ස්ානය තමයි පසට අටරන්න එකොට තමයි එතන් අපි කැපම හවිම ලක් ර ගට ක් කරනු අපි ටොනම්යා කූුණයක්ක් මගින් පසට රඳවන්න උළුවහන් පපුති ර් අග්‍රස්තයේ පසට අට නොවන සේතයල පතති අවශ්‍ය නං කූඥාධාරයෙන් අත්ත පසට සවි වන සවි කරලා පති සවිකොට කැපුම යුදූ කොටසතමයි පුතේ පසර අට කරන්න පසරයට කරන කාද පුතේ කැපපුමොයුදූ කොට සැයිපුතේ පසර යටට කරන්න අපි කැපම යුදූ කොටස පුතේ පසට යට කරන්න පුළුවන් අපිට හරි මද තියාගනු කැපපුම යද කොට සැ පුතේ පසරි යටට කරන්න ඉදිරියට. එම ස්ථානයේ පස් යම් තරක්මකට පුතේ දෙතමනයේ සහිතවීම සුදුසවි යටටගන්න ස්ථාන අපි පසට අට කරනවන කැපීමදු ස්ථානයේ ස්ථානය පස් පුතේ එම ස්ානයේ පස් යම්තරකට තෙතමනයක් සහිතවීම සුදුසීපුතේ ස්ථානයේ පස් යම් තරමකට තෙතමනයක් සහිත වන්නවන පුතේ සති දෙකතුනකට පස්සෙ පුතේ පසින් අයටකකොටසේ මුල් වර්ධනය වව සිද්ධ වෙන සති දෙුණට පසපුතේ මේ පසින් යට වෙච්ච කොටසේ මුල් වර්ධනවීම සිද්ධුවන පුතේ ඊට පස්සේ අතු කැබැල්ල මෞෂාකෙන් වෙන් කරලා පුතේ අතු කැබැල්ල මෞෂාකයෙන් වෙන් කරලා හිටවගන්න පුුව කබැල මෞෂකෙන් වෙන් කල පුතේ හිටෝගන්න පුළුවන් මේ ක්‍රමයට පුතේ සමම්පිච් ලෙමන් සහ පැෂන් පුත් ආදී ප්‍රචානය කරන්න පුළල ඔන්න සරලතු බෙනනි වෙචරයිපති හරිම සරලයි පපුතයක් නසා සරල දෙයක් සරලෝම මතකතියාගන්න සංකේනවා හිතන්න කල්පනා කරන්න යන්නනිපාපුතේ සරලතු වැෙනීම සසිම්පල් ලේරී බෞමික අතු බැෙනී වනත්තම් පුතේ භූම අතු ැෙනීම ග ේර ඇේ ග්‍රෞ් ේරින්නලට අයිතිවන ලවන ලේරින් එක තමයිපති. සරලතු බෙදවි තාත් සරලව ඔගුලුට කෙරදන ඉතාම සරලධයයක්ම හැමදය මදලපතාාල ගෙනනවාගේ ඔගුලු සංකීන කරගන්න බාද පතේ ඉතාමම් සරලෝයක මතකතියාගන්න ම්රලතු බදීම පතිඒ අවසන්නුනේ බලනී මේකමයට අපි ප්‍රචාරණය කරගන්න පුළුවන් කට්ටේ කවුදපති සමම්පිච්ච. ගල්ලන පතේ පොලවට ආසන්න තය න පති පොට ආසන්න වැඩ පපුති. නැම හැ කදන් සයිහිතශාකන පපුති සම පච්ච කියනන්නේ ෙම පෝච්චිදහ කියලගැ පුති ඒවත් ොට ආසන්නන්නේ වැඩ නැමියේ හැකි කදන් සහිත ශාකන පතිේ නැමියහැ කතන් සහිතසාකන ප්‍රශන් පුට එහම පපුත ගල්ලු නැම හැක දන් සහිත ශාකන එරම සරල අතු පැදීම සිම්පල් ලේරීන් කියන්න පුතේ අපි කිය පුම. ම අතු ද බවමික ද ග ්ේ පලවිනි අවස්ථාව ති අපිතාගගේ ගොල්ලත්තික් ඉ ගට උදාහරනතා කරා සම පිච්ච ලෙමන්සා පැෂන් පට් ආද තමයි ති මේ විදියට මේ ආකාරිට අපිට ප්‍රචාරය කර ගැනීමේ හැකි අවති ඔන්න පුතේ කතන්දරය තියනවා සිම්පල්ලේ. බි බෙන්න් න් කව ි සොයින් බට සම්පූර්ම විච්සරය තියන පතේ කතන්ර රපෙත්තෙක්ම බලන්නකු හරි හරි. ලම් කල බලන්න හරි රි පක ඉතින බ ේද ද බල ම් ස බ ್ ක හෙල් පෙබල් ේර රූ බලනකෝ ද රූපයක් ති නො ලේද.ද බ බෙන් ොයි බාංචක නේද නමලාලන බාංචික නම ලනක හරි ලන ග ොලොටයටට කරන්න න මෙද කනු පොට බැඳදර ගස් ස් ේද ම සටිීමට දහ දල දුරින් තියෙනන මේ බලන්නු මේ හැරි දහයයක් දොරින්තියෙන පත්‍ර අතු අයින්කල් බුතේ යි් ොෝට යටටකන්න කොටස බලනු මේ පොලෝට අටකරන්න කොටස ුතේ ැප මක් ොද පොෝට ටන්න ො බම ලස්සට තියනවා කටයුත්ත පොෝ මට්ටම බලන්ක. ොලෝට ආසන්නන්නේ මේක ශාකය මව ෂාකයතිී. ලලට අසර වන මේ බලනොක නැමේ හැකි ක ඳදක් සහිත ඉතිම් බලනොක මේ මෞෂාකයට සම්බන්ධ තියනමේ අත්තක් අග්‍රස්තිීද සේටිමිට දහයයක්ත් දොලක් දුරරි තියෙන ප්‍ර අතු පත්‍ර අතු කැබලි අයින්කල් විිබලඩු කැම්බියමතෙක් ැප අක්යෝ දල ඒ කැපු හ ක් සද පිර වන ගල් කට කරන පුළුවන් කිව පසට කූනයක් මඟ සම්බන්ධ කරග න අපිටියාව පුළන් හරි. ඒ මුල්ලදීම පෙන්ව නනි අපි කොඩුස කපල නවෂාකයක් විදිරිහ ගන් ප සිම්පල්ලේරී හරි සිම්පල හරි සරලතු බැනීම. හොදයිපති විබලන පති මේ අවස්ථාාවන් පොලෝඩාසොන්නු වැඩෙන ශාකයක්ම අග්‍රස්තේ පසටට කරන්න ෑන මෙය උඩ ඉන්නමි මබ අ ද ද ු බ. අසට අඳනති හරි ේ මෙන්න අවස්ථාව මෙන්න අවස්ථාව අරවස්ථාව අපි අග්‍රස්තතු බැදීමට අම්පති හරි අග්‍රස්තතු බැදීමට ිපලේරි නොිය අ ග රි නොිය රිින් ග්‍රස්තු බැදීම බානු ප මේකදී වැඩන අග්‍රස්තේපුතියේ පහලට නමලා හරි බානුක අග්‍රස්්තතු බැදීම සර බද ීමට පස ි ේර ට ග්‍රස්ථතු බදීමට සරතු බැදීමට ස ට ේරි ග්‍රස් තතු බැදීමට යපති මේකදති ානුක වැඩන අග්‍රස්තේ පහලට නමලා ලු මේ බානක වැඩන අග්‍රස්තයේ පහලට නම ති න ලන ති ලනු. පලේ එක මේ බනු මේ බලන වැඩෙන අග්‍රස්තය මේ පහලට නමලති නය. වැඩෙන අග්‍රස්තේ පහලට නමලා හොඳේ අග්‍රස්තුතු මෙී බලන්නපුතේ වැඩන මෙහිදී වැඩෙන අග්‍රස්තය පහලට නමා මේ වැඩෙන අග්‍රස්තය පහලට නමලපුති. අග්‍රස්තේ පහලට නමලා මෙහිදී වැඩෙන අග්‍රස්තය පහලට නමා වැඩෙන අග්‍රස්තය මොකද කරන්නපුතේ පහලට නමා පහයිරක් කතයි දස්සුලු පහයි සෙන්ටිමීටර. ගණකමින්යුත් පස්තට්ටෝකින් ගට කරනු සන්ටිමීේ පහක් සටිීට හත මාරක් පමන ගණනකමකින් යත්ත පස්ට්ටෝකින් ගොදගරන්න ගුතති යටට කරනු මේ බලන්නක පොත්ති අග්‍රස්තේ පහලට නමලා මෙවර මේ ව අග්‍රස්තේ පහලට නමල ේතින් අග්‍රස්තේ පහත් නමල අග්‍රස්තේ පහලට නමලා අග්‍රස්තේ පහලට නමලපුතේ වැඩින අග්‍රස්තේ පහලට නමල සෙන්ටමීට පහක් හතාදසුම පහක් පමණ ගණ කමින්යුත් සටටුවකින් යට කරනවා සති දෙකතුනක් ඇතුළත මුල් හටගන්න නිසා පපුතේ එයාව මෞෂාකෙන් වෙන් කරලා හිටෝගන්න පුළුවන් එත් සති දෙකතුනක් ඇතුළට මුල් හටගන්න නිසාපුතේ මෞෂාකයෙන් වෙන් කරලා අපිට හිටෝගන්න පුළුව සති දෙකතුන ඇතුළ මුල් හටගන්න නිසාපපුති අපට යත් මෞෂාකයෙන් වෙන් කරලා සිටෝවාගැනීම සිදු කරන්න පුළුවන් හොඳපති මෞෂාකෙන් වෙන් කළලා හිටෝගැනීම කරන්න පුළුවන් හරි එඇැගන්න පුති අ ග්‍රසතු ැදීම අපිකතාක් ඉදිට සංයුක්තතු බැදීම නැතාපන කම්පවන් ලේරීම් කියල ම් තුංගනි අවස්ථාවටයන් පති අපිම බවමික බැදීම ග්‍ර ලේර අවස්ථා පහගන කතා කර තුංගනි අවස්ථාවටන පුති අපි තුංගිනි අවස්ථාාවම තේ සංයුක්තතු බැදීම කම්පවන් ලේරී අව සංයු ැ ම් ේේ ද බල. ඒත් වැඇතිරී වැඩිෙන සිහින් දිගුකදන් සහිත ශාක පොොවමත වැතිරල්ල වැඩන ශාකති නතේ පොෝමත වැතිරල්ල වැඩෙන සිහින් දිගුකදන් සහිත ශාකහෘති පොළොෝවමත වැතිරල්ල වැඩෙන්න්නේ පොරො හඳ කදන් පොලෝමත වැතිරල්ල වැඩෙන සිහින් දිගුකදන් සහිත ශාකබදති අනු වැතිරී වැඩිර සිහින් දිගුකදන් සහිත ශාක වලින් පැළ ලබාගැනීම සඳහා සොදුසුක්‍රමය ශාකලින් පල බාගනීමම පැල බාග ස සුදුසර ැ වැතිරී වැඩින සිහින් දිගු කඳන් සහිත ශාක වලින් මොකත් ද කතාබල වැත්තිරී වැඩින ඒ වගේ සිහින් ඒ වගේම

පතිරී වැඩින සිහින් දිගුකදන් සයිත ශාකොලින් පලලබා ගැනීම සඳහා මේ ක්‍රමය සොදශී පපුති කලින් විදිහටම පෙර පරිදිම ශාකකන්ද කලින් අපි මේකද කලින් විදිහම තමයි නමුත් ශාකන්ද ස්ථාන කිහිපයකින් පොවට අට කරනපුති ශාකද ස්ාන කිිපෙේින් පොෝට අටන ස්ාන කිපයින් ශකන්ද සිදු කල්ල අපි ශාකන්ද තුවාල කල්ලා ැනම් පෙර කැබීමතේ කැපක් වෙදලපොති ඒතන් ස්ථාන කිහිපයකින් තුවාල කරල පුති ශක කන්ද පොට අට රීම ද්ධ ක මයකෙති. එනම් පෙර පරිදිම ශාකන්ද ස්ථාල කිහිපයකින් පොවට අයට කරලලා ඒෙද ක්‍රමේද වගේම මුල් අද්දවා ගැනීම සිදුකරන. පරුවය කෙලවර ඇති ගැටවලින් පහසුව පුොතේ මුල්හා අංකුර හටලා ඒ කඳීම පරුවතියවනි පති යිට් හඳංවල පරෝතිය වන පති මේ පරවයේ කෙලවතියන ගැ තියන පපුති මෙේ ගැටවලින් තමයි. පරුවේ කෙවර යන ගැටවලින් තමා ති පහස මුල් හටගැනීම සිද වන්න. පහ හට ගීම සි යි පරවේ කෙලවර ඇති ගැටවලින් පපුතේ පහස්වෙන් හරි මුල්හා අංකුර ඇතිවීම පහසෙන් මුල්හා අංකරැඇතිවීමම් සිද්ද. පහසෙන් මුල් හා අංකුර ඇතිවීම සිදෙනපුතිේ ර හරිමබන්න එකවර පැළ කිහිපයක් ලබාගන පුළුව අක්‍රමයක් පපුතිේ බන කම්පාන් ලේර එක බම ලස්සඩ රූපයෙන් පෙන් තින පුත මද න්ට එකක ප ති ම ශාක ොල් කවරක පස්සවලින් කව කලති මේ පෙක්ගික ප ති පෙදගිගක් ති න ප ති න්න ේර. ේ න ප ති මේ ම න ිය ල ව ල් වර්දන වන ප න්න න පති. එකව ප ග පති මස්ාන ග ද ොට යටකන්නු කද. මදදි පැෂ ට සම පිච්ච සඳ සොදුසු ක්‍රම. කම්පවන්් ලේරෙන් පපුති මේ ලාටක මද පලාන්ට එකක තියන මවක්ෂාකය තියෙනවා පස් ආවරන්නේ සොයිල් කවය එක පක්ග එකක් තිය රයි එතකොටේ නම් එකවර පැළ කිහිපයක් ලබා ගන්න කුලම්පති මේ අත්ත ස්ථාන කිහිපයකින් මේ පුතින මද පලාන්ටක මවෂසාකගේ ස්ථාන කහිපයකින් මේ පොලො මේ අත්තපුති ස්ථාන කිහිපයකින් සිදුර කල් අරදියට පොලෝටියටගන්න පුති සොයිල් කවර එකක් මේදාති පස් මේ රට් ඩියලොප්මන් වර්දනයනබතේ පෙන්ු කල රි ර දියලොබ න්හිය මුල් වර්දනය වෙහ පෙන්නුම් කළති අකන්තු බැදීම මෙතන් කානුතු ැදීමම් පොතින නේද ක ලරී නැ ක ලේ කට බදීීම ක න කානු ෙදී විනි පුේ සරල්ලතු බැදීම ගැන කතා කර අග්‍රස් තතු බැඳීම ගැන කතා කර සංයුක්ත බැදීම කම්පවන් ලේරෙන් කතාර පුතේ හතරවිෙනක කවුදපති හතරවනි අක්ඩ නැත්තන් කානු අතු බැදීම පපුතේ අක්ඩ නැත්තන් කානවතතු ැදී බන ෙද. ශාකයේ නැවේ හැකි දිගු අත්තක් තෝරගෙන පුතේ. ශාකයේ පොලොමටමට නමන්න පුළුවන් දිගු අත්ක් තෝරගෙනන පුද්දේ සම්පූර්ණ අත්තම සම්පූර්ණ අත්තම පුතේ සෙන්ටිමීටර දෙක හමාරක් පමණ ගැමුරට පසට යන කරු ලේසිීපති අකන්්ඩ අතුබැදීම නැත්තං කානු අතුබැදීම අක්ඩ අතුබැදීමක් අකණන්ඩ අතු බැදීමක් නැත්ත කානු අතු බදීමක් එ පුතේ කියන ඉතාමත්ම සරලයි පතිබේක් එනම් කොමද කරන්නේ ශාකයේ නැමී හැකි අත්තක් ශාකයේ නැවී හැකි දිගුවත්තා ශාකයේ නමන්්ඩ පුළහන් දිගුවත්තක් ශාකයේ නැමිය හැකි ශාකයේ නැමී හැකි දිගු අත්තක් ශාකයේ නමන්ඩ පුළහන් දිගු අත්තක් මෙහිදී ශාකයේ නැව ැකි දිගු අත්තක් තෝරාගෙන පුතේ තෝරගන්න ශාකයේ නමන්ඩ පුළුවන් දිගු අත්තක් මෙහිදී ශාකේ නැම හැකි දිගුත්තක් තෝරගෙන පුතේ සම්පූර්ණ අත්තම මුළු අත්තම පුතේ මේ සම්පූර්ණ අත්තම පුතේ සම්පූර්ණ අත්තම අපි සෙන්ටිමීටල දෙක හමාරක් මෙ සම්පූර්ණ අත්තම සෙන්ටිමීටර දෙක හමාරක් පමණ ගැඹුරට පසට යට කරනෝ. සෙන්ටිමීට දෙක හමාරක් පමණ ගැඹුරට බුතේ පසට අටකරනවා. රයිට් මුල් හටගැනීම සම්පූර්ණ අට පස්සෙබුතේ ඒයාවත් කලින් වගේම මෞෂාකයෙන් පැළවෙන් කරගන්න පුළුවන්. මුල් හටගත්තට පස්සෙපපුතේ කලින් වගේම යාගෙත්ත. මෞෂාකයෙන් පැළවෙන් කල් අරගෙන වෙනම පැළවිදිහයට හිටුවගන්න පුළුවන්. හරි. නුනැත්තම් අ කන්ද අතුවෙදීම ුති අපිතා කරේ හරි බලමු බලන්න පත දුරුවල කඳන් සහිත ශාක මේ ක්‍රමේට බෝර කරගන්න පුළුවන් ර්ටන්් ලේගරන් මේ බලන්නකෝ මුළු අත්තම් මේ පොලොව මට්ටමට පොළොවට නමන්න පුළුවන් මුළලු අත්තම පුතේ සෙන්ටිමේට දෙකහ ආරක් විතර පස්තට්ුවකින් ගැනකම සහිත පසෙන් යට කල්ලා තියෙන සම්පූර්ණ අත්තම අත්ම සම්ූර්නු අත්තම යට කල් තියෙන ඉට පස්සේ මුල් ඇදී ොත්තේජනවා අඩ පස්සමයෝ නවශසාාක දිහන මේවාරගන මෞෂාකයෙන් වෙන් කල් අරගෙන අලුෂාක විදියට හිටවගන්න පුළුවන්. දුරුවල කදන් සහිත ශාකතමයි ත මේ ක්‍රමේට බෝකරගන්න පුළුවන් වන්න. කෞද පුතේ මේක්‍රමේයට අපිට බෝකරගන්න පුළුවන්වෙන්නේ කෞවද පුතේ මේක්‍රමේයටටිට බෝරගන්න පුළුවන්වෙන්නේ දරුවල කදන් සහිත ශාකතමයි ති අපිට මේ ක්‍රමේට බෝකරගන්න පුළුවන් වන්න. දරුවල කදන් සහිත ශාකවිිට මේක මේයට බෝරගන්න පුළුව අකන්ඩ අතුබැීම කාර අතුබැදීම අන්නතේ ගොඩ ඇතු බැදීම පස්ුවෙනය ගොඩලි අතු බැදීම මේ ගොඩලි අතුබැදීම මන්රී පහසුවෙන් නැමියනු හැකි කඳන් අන්න බලන්නක අන්න බලනු ඒක අලුත්ත එකකක් ගැනීමේතති පොි විශේෂපතය ති අනිතිවත්ක බලදින බලන්න ගොඩලි අතුබැදී මව ලේරී ඒක බලන්නගොතේ ඒ කතාවු මු එකක් පහස්සුවෙන් නැමියනො හැකි කඳන්න පහසුවෙන් නමන්ඩ බෑ කඳන් ඉන්න අරරිජෝල. පහුවෙන් ද පහසුවෙන් නමන්ඩ බෑ කඳන්න පහසුවෙන් නැමියනොහැකි කඳෙහි පහසුවෙන් නැමියනොහැකි කඳෙහි පසුවෙන් ගුල ම පහසුවේ නමන්ඩ බෑ පහසුවෙන් නැමියනොහැකි කඳෙහි කොහන්ද මුලින් අතු අතු හටගන්නා ද අතු හටගන්නේ මුලින් මේ පහසුවෙන් නැමියනොහැකි කදේ මුලින් අතු හටගන්නා මුලින් මුලින් පහලින් පහසුවෙන් නැමියනොහැකි කඳෙහි මුලින් කඳේ මුලින් කඳෙහි මුලින් කවුද අතු හටගන්න පඳුරු ප්‍රචාරණයට සුදුසේ. පහසුවෙන් නැමියනොහැකි කඳෙහි මේ කද පහසුවෙන් නමන්ඩ පහන්සුවේ පහලට පහසුවෙන් නමන්ඩ බැරි කඳෙහි මුලින්. කඳෙහි මුලින් අතුහටගන්න, කඳෙහි මුලින් අතුහටගන්න කටිය. දැම් පැහැදිලිපුතාට පහසුවෙන් නැමියන් නොවෙ හැකි මෙමට පහසුවෙන් නමන්ඩ බැරි මේ කඳේ මුලින් අතුහටගන්න, කඳේ පහලින් කඳේ මුලින් අතුහටගන්නේ. කඳේ මුලින් අතුහටගන්නා කවුද පඳුරු ප්‍රචාරණයට සොදුසුවේ. පඳුරු ප්‍රචාරණයට සදුස. තෝරගත්ත පඳුරේ පහලකොටසේ ස්ථාන කිහිපයකින්. මේ තෝරගත්ත කඳී පහල ස්ථාන කිහිපයකින් තුවාල කරලපුති තෝරගත්ත පඳුරේ පහල කොටස පහල කොටස ස්ථාන කිහිපයකින් තුවාලකොට ඒවා වැසනසේ පස්කු ගසනු ලැබි ඒවා වැහෙන විදියට පස් කඳු ගහන්න පුළවා ඒවා වැහෙනසී පස්කඳු ගහන්න පුල්වා ඒවා වැසනසී පස් කඳු ගසනු ලැි එවිට පාදස්තයෙන් අලුතින් රිකිලි ඇතිවී. එතකොට පොහෙන්ද පාදස්තීෙන් අලුතෙන් රිකිලියනවා. හොද ඒවා උසින් වැඩනවිට නැවත නැවත පස්ෙකුතු කරන්න ඕනේ ඒවා උසින් වැඩනකොට නැවත නැවත පස්සිිකුතු කරන්නවා. අවුරුද්ධකට පමණ පසු අලු ත්‍රිකිලි ශාක විදියට වෙන් කරගන්න පුළුවහන්. බල්ලෙන් විස්සෙල්ල. ඔන්න කතක්ගයි. මවුන් ලේරී හරි. ඔන්න බලන්න හරි දෙෙලූම් රබටන් ව නිශාග සඳහා සදුස මේ බලන්නකු. කඳී පාදස්තයෙන් පහලින්නේ කොටස් කපල අයින් කරලා මේ බලන්නකු. මේ රයිට් මේවා කපල අයින් කල්ල පස්කුඩ වල් ගහනො මේ ඉඩවාසේ මේ බලන්නකු මේ මේබන්නකු. මිස්තර වු මේ කලලා හිට ගන්න පුළුවන් අවුද්ධගවිීතර පස්සෙ. හරි ඔනවහන්න කතාවාත ෙලුම් රමුටන්ව නිශාග සදා සොදුසසි මුරටේ. පහස්සුවෙන් නැමියනොහැකි කඳෙහි මුලින් අතුහටගන්නා පඳුරු ප්‍රචාරණට සුදුසය කිවවා. ඉතින් තෝරගත්ත පඳුරේ පහලකොටස ස්ථාන කිහිපයකෙන් තුවාල කරලා ඒවා වැසෙන විදියට පස් කඳු ගහනු. එවිට පාදස්තයෙන් තමයි අලුතෙන් රිකිලි ඇතිවෙන් පාදස්ය අලුතිෙන් රිකිලිය ඇතිවල තියෙන බලනොම පාදස්තයෙන් තමයි අලුතෙන් රිකිලිය ඇතුවෙලතින්. බල අලතිෙන් ඇතිලතින රකිි පාදස් හරි එවිට පදස්තේ අලුතන් රිකල අතිය වනේ බති ඒවිට පාදස්තෙන් අලුතයෙන් රිකිකි ඇතිවී ඒවා උසින් වැඩනවිට නැවත පස් එකතු කරන්න ඕනි නු ඒවා උසින් වැඩනකට නැවත පස් එකතු කරනවාේ උසින් වැඩනකු නැවත පස් එකතු කරන මේ වට. ඒවා උසින් වැඩනවිට මෞන්ඩේරනි බති ඒවා ුසින් වැඩනවිට නැවත පස් එකතු කරන්නා බති. ඒවා උසින් වැඩෙන විට නැවත පස් එකතු කළයුතු පුතේ අවුරුද්ධකට පමණ පසුපුතේ අලුත්ත්‍රකිලි ශාක විදියට අවුරුද්ධකට පමණ පසුපුතේ අලුත්ත්‍රකිලි ශාංකලෙස වෙන් කරගන්න පුළුව. අවුරුද්ධකරතර පස්සේ මේ අලුත්්‍රී කිරිපුතේ නවශාක විදිහයට වෙන් කරගන්න පුළුව. අවුරුද්ධකට පස්සේ අත් අවුරද්ධකට පස්සේ පුතේ මේරිකිෙලි නවශාක විදියට වෙන් කරගන්න පුුව දෙලුම් රබුටන් වැ නිශාක සඳහ සුදුස්සී මෞුන්ට් ලේර දෙෙලුම් රබුටන්වැ නිසාාක සඳහා සුදුසවී පති එනම් පුතේ අපි බලන්න මෙතනදී අපි ති බලන්නකු භූමි නැත්තං භෞමිකාතු බැඳීම නැත්තං පපුතේ අපි ග්‍රවුන් ලේරරි වුවලට අදාළ ඒ ආකාර පහම කතා කරාපති ගන් ලේරෙන් නලට අදාල බදමේබ ලේරිෙන් නැතං අපි කියනවා අතු බැදීමේ ක්‍රම පහම කතාර පොතිේ රයිට් හරි අපි ලඟට යමු ් මේක අතර මෙ පුේ සිපල් ලේන එකක් න ට ලේරන එකක ප යන්ති ට ක් මෙති සරල්ල අතු බදීමක් ඉසලි නොත්ම ප තුර ර පින සල සරලතු බැීමක් ග ශාක. ශාක පුත මේේ පහසුව නමන් පුළුවන් අතක් මේ බල ේ අගස් ති ද ග්‍රස්ඉදල පතේ සෙන්ඩිට දහයක් දොලහක් ඇතින් තියන මොනෝදපුතේ පත්‍ර මේ තියන පත්්‍ර අතු කෑලිේ අතු මේ පත්්‍ර මේ අයින් කල තියන ග්‍රස්තින අයින් කලපතේ මේ අපි තෝරගන්න ස්ථාන පති පසට අටගන්න ස්ථානපුති නේදම කැබිීමමතේ කැපුමක්ය දලපුති ඒක විබලන පතේ පසට අටකලතින් අවශයන පැක්ික කුන්කින් මේ එක සස්වාබන්ධ කරගන්න පුල ට අටකල්ල නබ තමන සහිතයම් තරම් තන තිනෙ හොඳයි සති දෙකතුනට පස්සේපති මුල්ල ද මුත්තේජනය වන පපුති එතුට ාව ශසාකයෙන් වෙන් කල්ලා නව ශසාකයක් විදින අපිට මාව වාර්ධන කරගන්නපුල සිම්පල් ේනි සරල අතු බැදීම මබන්නුත අප අන්ති්‍ර කතාකරපු මෞවන් ේර රයිට් ලේරනි එක බලන්නකු මේ අර අප පහල හොඩටසේ මිතාන කේපයෙන් තුවල කල්ලර පස් කොඳු ගහලදන පති පස් ගොඩ ගහලතීන් එතර මේ තව රැකිලි වර්ධන වෙන්ඩ වදන තව පස් ොලින් අටකරන. අවුදකට විර යාට පස පුති අපිටේ නවශාකවිදියටට පල විින් කල්ල හදන්න පුළුවන්. නවශාකීවිදියට විින් කරගන්න පුල අතිපට කිව හරි එක කවද ගොඩ ලති බොති ගොඩ ැ පි අන්තිට කිව. ප ේරින් ඒටක මව ලරින් මෙතැ තියනීමෙන් යාලේරිින් එක අපිලට යාේරින් ැඳදම කතාරන් ගැන්න. මෙක බන් ිපලේ මෙබර බෝමලසන් රෝපේෙන් තියන. ේරීින් ම ේෙන් එකක යාේරි එක වයව ැදීම ඉපසට තාාකර දිෙන. එේෙන් ගැඳම කතාකරති ිට. තු ේරීින් යි ේරින් ප්‍රධානා කර දෙකයි ඒ යටතේ පලවිනික්ගෙන. පස්දිිනක් ගැන කතාකරා අතු බැඳීම ආකාර නදබති ූමිතම තම් බෞමික අතු බැදීමට දා පස්දිනක් ගැන කකාර ඉරස අතු ැනීම ප්‍රධා දවන තමයි ප්‍රධා දෙවන තමයි කවදබුති යරි මිනි න්නේ ටයි්ි ටයිප ලේර අපි කතා කරපු කට එකයි දෙයි තුනයි හතරයි පහයි මෙන්න ටයි ලේර සපල් ලර මෙ අනිත්තකන පුතේ සපස් ලේවරරි එක පුුතේ සී ලේර ලේක ඉස්ස මෞන්් ලේරරි එක ප ලේරන කානොතු දීම අ ක්ඩටතු දීම ක කියලකිවපි ටිප් ලේරි එක පුතේ ඉ අවස්ථාික සයි ලේරරි එක ල මේ අපි කතාක්මන්න අන්තිමට මේ කතා කරන්න කන කවද යාල පස්සුවෙන් නැමේ නොැකි අත්තක් ගන ඒ අයගන පොලෝොමටමට දමන්ට බැරි අත්තක සිදු කරල ති ේනික හොයවතු බැදීම එයාලේනි දවනක ප්‍රා දවනික යි ේ ට තන කයි දෙකයි තුනයි හතරයිේ පහ මේ පස්ස මේ පස්දින මේ පොලොමටමට නමන නමටයේ පස්සල අටකන ටය යි. පස්සලින් ටෙබ් රෝ අව් එකක ුතේ මේක මේ පස්සලින් අපසර අටකරන්න කොටසක් යටරන්නේ වන පපුතේ ටිකයි මේ අපි අග්‍රස්තේම කොටසක් ය මේ අටකර පතේ ටප්ලේර එකේද යිට මේ කානු අකන්්ඩක මවුන්් එක ්මික සංයුක්ත කනේ ංයුත් සංයුප්තයකම මේ ස්ථාන කහිපයකින් ආයට කර තික සංයුත්යක සංයුත්තයක කම්පව ලේින් රත් එකර කියෙන සංගුත්ත සංතතතු බේදීම එනම මේ අයිටම ටි ඔක්කොම් තියවා ලරි ේ ේරිින් යිප් ටික ක්කමතන් තියෙනු මගහිතනි තාම් පහැදී දලපු තට ඔන්නන දැන් යාේ නොටයන මෙතතින මෙතන යාලේරණ එකක් මේ යාලේර එක ඔන්න දෙැන්ි යාලේර නොට බන්නන්නේ යමුණේ එයාලේර නොටක හරි වයවතු බැීමම් යාලේරී කාර්ද කරන්න යාලේරීින් දෙවනියයමය දෙවනය අංකදක අතුබදීම දවනිය න මයි දෙවනිය පලනි අතතාල්ලව පලිනි අතාදාල පස් නම කතා කල්ල වරයි ඔන්න දෙවන. වයවතුබැීම යාේ පුතිේ පොලෝ මටමට වඩා ඉහලින්තීර මේක දක් මපේන මේ කම දක්කමපේනේ යාම ොෝමටමට ඉහින් ති කස්ම කරල කිය පේනන අ අයිට පලති අව ඇදම මුල්ලදල තින හරි පොලොමට වඩ හ හැපනවායි දීම යාේ පුේ පොලව මටමට වඩා ඉහලීම ඉහලින් තීරත්තාක් ශාක ඉහලත්තාක් පල්ය පො මටමතිීම. පොෝමම පොලෝමටමට ඉහලින් තියෙන අත්තක් පොලෝමටටමට ඉහලින් තිෙන අත්තක්. හරි හරි පැදිද. කහරද පොලෝමටමට වඩ ඉහලින් ඇති ති පොලෝ මට්ටමට වඩා ඉහලින්න්න ඇති පොලෝමට නැමියන හැ මේ පොෝමටමට පොට නමන්න බෑ මේ පොලෝමටමට මන් ොෝමටමට ඉහලින්ති. පොලෝමටමට වඩ ඉහලින්ති පොලෝමටමට ඉහලින්තිෙන පොලෝ මටමට නමන්න්න බැරි හරි පොොවමට්ටමට වඩා ඉහෙලින් ඇැති ඒවගේම මෙයා පොළොවමට්ටමට නැමිය නොහැකි.ඒයා පොලොවමට්ටමට නමන්නක් බැහැ. පොලොවමට්ටමට වඩා ඉහෙලින් එයා ඉන්නේ. ඒවගේ පොළොමට්ටමට නැමිය නොහැකි පුති බලාගන්නකෝ. පොළොවමට්ටමට වඩා ඉහෙලින් නැති. පොළොවමට්ටමට නැමිය නොහැකි ශාක අතුවල අන්න බලන්න. මොනවා කරන්නද මුල් අදදවාගැනීමට මේ ක්‍රමය යොදාගන්න පුළුවන්. එහෙනම් පුති එයාලේරිනිික ලේරිින් නොල දෙවනිය එක පුතේ එයාලේරින් වායව අතු බැදීම යොදාගන්න පුති අපි. පොළොව මට්ටමට වඩා ඉහලින් තියෙන පොළව මට්ටමට නැමිය නොහැකි අතුවලින් පුතේ අනවලන්න පොළව මට්ටමට වඩා ඉහලින් ඇති පොළොවමට්ටමට නැමිය නොහැකි ශාක අතුවල පුතේ මුල් අදදවාගැනීමට, මේ ක්‍රමය යොදාගන්න පුළු මුල් අද්දවාගන්න මේ ක්‍රමය යොදාගඩ පුළහම් පුති එතක කොට හිෙන ශාකයක සුදුසු අත්තත් තෝරගෙන පුතේ මේ සඳහා ශාකයක මේ කියවුණු ආකාරයට සුදුසු අත්තක් තෝරගෙන පුතේ එයාගේ අඩ දළදඩු කොටසේ අන්න බලන්න අපි අර දැන් බෝගන් විලා ඒ වගේම මං්ොක්කා වගේ අපි ප්‍රචාරණය කරන්්ඩ අලුත්තෙම් ශාක ලබාගන්න යොදාගන්න අඩ දළ දනු කිවමතක දෝගළුන්ට මෙන්න මේ අඩ දළදන්නු කොටසේ තෝරගත්ත අත්තේ අඩ දළදන්නු කොටස්සි ර් ආනේ අපි සමයින් අඩ දළදනු ලාදළදඩුොකෝලියන්ස් වගේ වගෙන නෙදපුතින් මේ මේ දළදනු මේ අඩ දළදන්නු කොටසට අයිති වෙන කොටස තම අපි කවුද අපි විශේෂම කෝටන් වද වගේ වගේ සොරිය න් වද ඒවා අපි මයොක්කාඒවගේම බෝගන් වෙලා වගේ දළ දඩු දළ දඩු මං්යොක්ක දල දඩු දළ දඩු බතල කෝලියයාස් ඉන්වල ඉන්නල වගේවා ලා දඩු ලාදල දඩ ලාදඩු ලා දඩු තම කරල ගන හිටුවන්නීම ටික්ගර කරල හිටවන්නපු එත කෞද ඉඩ පස්සේ මේ මේගොල්ල කෞද මේ කරෝටන් වද වගේ කට්ටේ රෝස ෝටන් වද වගේ කට්ටේ කවද අන්න ඒගොල්ලුන්ගේ අඩ දල දඩු කොනස් න්න රයිට් හරි එනම් ශාකයක සුදුසුුවත්තක් තෝරගෙන එයාගේ අඩ දළදඩු කොටසේ ගැටයක් අසලින් පුතේ අඩ දළදඩු කොටසේ ගැටයක් අසලින් පුතේ සන්ටිමීටර හයක් අටක් පමණ පොතුවලයක් පුතේ සන්ටිමීටර හයක් අටක් පමණ පොතුවලයක් පතියායින් කරන්නේ. ව ශාකයක සුදුසුවත්තක් තෝරගන එයාගේ, අඩ දල දඩු අඩ දල්ල දඩු කොටසේ ගැටයක් අසලින් පුතේ කොච්චරද සෙන්ට්‍රවීට්‍ර හය ඉරක් අටක් පමණ මොකදද පුතේ අයින් කරන්නේ පොතුවලයක් ඉවත් කරනු ලබනවා පතේ එයාගේ මොකක්ද පුතේ ඉවත් කනු ලවන්නේ එයාගේ පොතුවාලයක් ඉවත් කරනවා පතේ. පොතුවලයක් ඉවත් කරා පතේ එහෙමනැත්තං කැපුමක් යෝදලා ඒ කැපුම හාවීම වැලැක්වීමට පතේ කුඩාගල් කැටයක් සිරකරන්න පුලුව කැපපුමක්කෝොද ලබතිේ ඒ කැපපු මහාවීම වැලැක්වීමට පුත හුඩාගල් කැටයක් සිර කරන්න පුළුවන්. හරි එනංය ඉසරට. අවශ්‍යනම්පුතේ මුල්ලැදීම උත්තේජනය සුඳ හෝමෝන වර්ගයක් ආලේප කරන්න පුළුවන් අපිට. අවශ්‍ය නංගයාගේ මුල්ලැදීම උත්තේජනය කිරීම සොඳහා හෝමෝනවර්ගයක් ආලේප කරන්න පුළුවන්. මේ කැපපු උප්‍රෂ්ටේ මතපුුතයේ කොම්පෝස්ට් මතුපිට පස් කොහුබත් ජලයේ මිශ්්‍ර කල්ලා, හදාගත්ත රෝපණම අද්‍යර් කැපුුම් හුණත මත තියල පුතේ, පොලිතීන් ආවරණයක් යොදාගෙන තදින් ගැටගසලා ඒ ගුලියක් විදියට සකස් කරන්න පුළුවන් පුතේ. ගුලියක් විදියට සකස්කරන්න පුළුවන්. එනම් මකදකරන්න අවශ්‍යනම් මුල් ලැදීම උත්තේජනය සඳහා හෝමූනවර්ගයක් ආලේපකරන්න පුළුවන් පුතේ. අවශ්‍යනම් මුල්ලැදීම උත්තේජනය කිරීම සඳහා පුතේ හෝමෝන වරගයක් ආලේප කරන්න පුළුවන්. අවශ්‍යනම් මුල්ලැදීම උත්තේජනය සඳහා හෝමෝන වරගයක් ආලේප කරන්න පුළුවන් පුතේ. කොම්පෝස්ට මතුපිට පස් කොහුබත් ජලයේ මිශ්‍ර කරලපුතේ. කොම්පෝස්ට මතුපිට පස් කොහුබත් මිශත්‍ර කල්ලපුතේ. හරිද කෞදබන්නකෝ කොම්පෝස්ට් මතුපිට පස් කොහුබත් ජලයේ මිත්‍ර කරලපුතේ. හදාගත්ත රෝපන මාපදයක් පති මේ කපපුර පොතුවලයක් ඉවත් කරම තම් පොතු කැබල්ලක් ඉවත් කරපුයි කපපු මුහුණත මත තියලපුත ඒ හරිද. පොලිතින් ආරණයකින් පොලිතින් යහෙකින් ඒක තාල පොලිින් ආවරමයක් යොදලපුතේ තදින් ගැටගහන්න පුළුවන් ඒ ගුලියක් විදියට සකස් කරන්න පුළුවන් පති. ඉතාමත්ව වැැදි. ඔබට මේක. කරන්නන ඇතන ේ නොද ඔබට කරන්න ප්‍රාෝ පරක්ෂ පත්තක කටකට එකට අවශ්‍යය උපකරන කපන ඕපකරන ශාක පොට ඒවා ගේහල චේත්‍ර කරන ද ො ට ට ට වැ ර යි ොලිය කර ොල ත් ල වා ද ප්‍රක්තිි ද නවා ක් න රන්න ේ ක් කරන්න නේ තිඒක සාර්තක කරන්න අප මේ ප්‍රයෝගක යෝ කරන්න ොටට අවස්ථාව ලබන ටවි බෝම ජොලිය වැඩේ කරන්න පුළුවන්ගතකොට. අපි බලු. ජලයේ ඉවත්වීම වැලැවියයුතු අතර ශාකයේ ඉහලින් රඳවනලද බඳනක් ආධාරයෙන් අවශ්‍යයනං ඒට ජලේ සපයන් පුළුවන්. මේකෙති ජලයේ ඉවත්වීම වැලැක්වයුතුති පුතේ එනිසා ශාකයේ ඉහලින් රඳවන ලද බඳුනක් ආධාරෙන් මේ මේ අස්ථානයට අපිට ජලය සැපීම කරන්න පුළුවක්. සතියක් දෙකට පස්සෙ පොලිතින්නාවරණේ ඇතුළතින් සුදුපාට මුල් දකින්න පුළුව. න පනුව මුල් ොල් වගේ මුල් වර්ධන වෙලාට නො දකින්න පුළුවන් පපුති සතියක් දෙෙකට පස්සේ පුති, සතියකත් දේකට විතර පස්සේ. මේ පොලිතින් ආවරණය ඇතුළිතින් සුදුපාට මුල් දකින්නඩ පුළුවන්ග පට. හොගතපුති පොලිතින් ආවරනේ ඇතුළිතින් සදුපාට මුල්දකිඩ පුුවන්. මෞෂාකට ආසනයම්ම කරන ආනත කැපුවක් මගින් පපුතිේ. රයිට් බලන්නකු මෞෂාකට ආසනයම සිදුකරන, ආනත කැපුමක් මගගේෙන් බනුකෝ මෞෂාකයට ආසන්නයම් කරන ආනත කැපුමක් මගින් පුතේ මෞෂාකයෙන් වෙන් කරලා ශේෂත්‍රයේ සිටුව ගන්න පුළුවන්. කොච්චර පැදි බණුපුතේ. මෞෂාකයට ආසන්නීම්ම කරන ආනත කැපුමක් මගින් පුතේ මෞෂාකයට ආස්‍යෙන්ම සිදු කරන ආනත කැපුමක් මගින් පුතේ මෙයා මෞෂාකයෙන් වෙන් කරලා ශේෂ්‍රී ටවගන්න පුළුව මංහිතන්න පැහැදිදිී බල මෙන්න බල පුතේ වැඩි කල්ලති අවස්ථාවක් මේ බලන්නුක පොත්තු වල යක් යුදල තියෙනවා මේ බලඳු මේ ශාකය තෝරගන්න අත්ත පහසුවෙන් නැම නමන්ඩ බැරි පොළෝමටබට නමන්ඩ බැරි පොළෝ මට හ තති බලු තෝරග තිය පුති මේ ලනු පොළෝමටමට ඉහලෙන් තියෙන පොළෝමට නමන් ැරිත්ක් තෝරගන පුත මේ මේ නේද පුේ අඩ දළ දනු කොටස්සේ පුතේ මේ බලන්නකු ප්‍රමාණයට සන්ටිමීට ප්‍රමාණයට නිවරධදියාආකාරයට පොතුවායක් අයින් කරලා කොම්පෝස් මතුවිිට පස් කොහුබත් ජලේ මිෂ්ට මේ බාධයක් සකස්කරන බුතේ බලන්න ඒක තියල පොලිතියනික ගුලියක් විදිර පොලිතිහැකින් මේක ආවරනය කරගන්න බලන්න කොච්චර පහැදිකිලබති එක ගට හෝට පස්ස බලන් ගුලියක් විදියට මේ සකස් කරල තිනනාආකාරම ශාකට ආසන්යම පපුතේ මේ බලන්නුමේ සතිය අදකගගේ පහ මුල් වදන වෙලා නොදැකගන්න පුළුවන් පපුතේ ොල් නොල්ුවගේ ඉට පස තිේ අපිට මෞෂාකට ආසන්නම ආනත කැපුමක් යොදල පුතේ මෞවෂාකට ආසන්නම සිදු කරන ආනත කැපුමක් මගින් පපුතේ අපිටාව අරගෙන කපල අරගෙන ශේෂ්‍රේ හිටෝවාගැනීම සිදු කරන්න පුලහම් පපුතිේ බලන්න්නකු කල්ම බන්නු මුල් වර්දන ලවන වි ම බලන්නමබලන්න පතිේ ా త క మ ද ాාව మ ాక සිදු చే්‍රී අප හිా ా శేస్్්‍ර వప බන්න. යා එතකොට ර හරි එතුොට දාලන්න මීටික ඔක්කමටික තියෙන අවස්සාාවක් බල පුළන් පුත යතකොට මේ බන්න සරලතු බෙීම මේ පසට අටකර ස්ථානමි අග්‍රස්ථීදල පපුතිමිස්මීමට දහයක් දොලහක් විතර ස්ථානයේ ඉපුතමේ අවට ඉවත් කරනු අබති පත්‍ර අතුකැබල අයංකල් බල මේ පස අටකන ස්ථානය කැුමක් දලමින් පස්දාල ාව පසට අට කරලතිීන්. පසර ලතු ැඳීම්පති පසට අට කරන ස්ථාන හරි බිබන් ගොඩ ඇතු ැීම් පපති ගොඩ ඇතු බැනීමට විිබන් මාතෘෂාක උඩ කොටස කපලයි වත් කල් මවෂසාකගේ උඩ කොඩටස කපලය වත් කල පොතිය උදති මේ කැපූ කෙලවර පස්දාල වහලතින පොති ර මේක අපිට සරලෝ බලාගන පුළම්පති මේ කැපු ොටස කැපු කෙරවල පු කෙල පස් හල තින ට පස ස්ථාන නව අතු කැබලි පාදස්ති මුල් හටගන ති පුති නව අතු කැබලිවල අරුත් අතු කැබලිවල පාදස්තිීන් රයි අතු කැලම පදස් ට බලති අලුත් අතු කැබලිවල ඒ නව අතු කැබලිවල පාදස්තීන් පති බානපති නව අතු කැබලිවල පාදස්යෙන් මුල් හටගෙනති නපති අලුත් අතු කැලිවල පාදස් ති මුල් හට ගෙන තියන පපුති ඉන් වස්සල් වෙන් කල අතු කැබලි වෙන වෙන ශාක විදියටට තවාවන් කල තෙම වෙන් කල ගත්තර ප අෞරුද්ධකදයකන පසේ මේ වෙන් කල අතු කැබලි ල් සහිතව පපති මේ වෙන් කල අතු කැබලි වෙන වෙන ශාකලස තවන් කල තිරම ානේ වෙන් කලපු අතු කැබල වෙනවෙනීම ශාකවිදිර තාන් පාත්න සරලව මේ අතු බැදීම ක්‍රමශල් වෝද කරන්න පුළ න්ගගේ ත් ක් ද න ති තින්. කිසිම විදියකින් වර දින්න බට විාහගේක සාර්ක ෝ ද න්ගදයට. සිද්ධාන්ත කොටස් බත් එක් අපි කතා කරලලාති ටහස බන පොත සංයුක්තතු බැනීම ව්‍ය ස්ාන කිහිපේකින් ශාකයේ සිදුරු කරල මේ බානුක කැම්මි කැපපුමක්කදල පොතේ පසට යටට කරලා යෙන මේකයි දෙකයි ස්ථාන තුනකින් මේ අත්ත පසට අට කරල තියෙන පොතේක සංයුක්තතු බැඳීමක්විදට අපිට ඔවගොලට හඳුරල්ල දෙන්න පුළුවන් එක සංයුත්තතු බැනීම. ස්ථාන කිහිපයකින්ගේ පසට ජට කරලා තියවා. හරි එතකොටටික විශේෂෙන්ම සර්ලතු බැඳීම සංයුක්තතු බැදීම ගේ ගොඩලි අතුබැඳීම පපුතිේ ඒටික එන එතන පහත් කතා කරන්න ඒටිකත් කතා කරීමවාටද බූමි අතු බැඳීමඇත්තන් බෞවමික අතු බැඳීම වනත්ත පියටගෙන මක ග්‍ර් ේර නට නි ෙන් යා ලේරෙන් එකතින මෙන්න වායව අතු බැඳීම් පුති මේ බල පොමට හලින් තේෙනනත්තක් පහස්සුවෙන් නැමිය නොහැකි පහසයෙන් පොළො වලින් පපුතිේ මේ අත් ශාකයේ මෞෂාකගේ බලනකු මෞෂාගේම අත් තියන තැල්බානොති මෂවාගේ මේ අත් තියෙන්න්න පති මේ වල පොවට ඉහලින් නඇති පොළොට ඉහලින් නඇති අත්තක් පති පහසුවෙන් පොලොමටමට නවන්න බැහැපති. පහසුවෙන් පොලොමටමන නමන්න බැරි අත්තකපුති මේ බලන්න හරි තෝරගන පති විශේෂම අඩ දළ දන්නු කොටසි. අඩ දළ දන කොට පුතිේ පොතු වලක් ඉවත් කරල පපුති නැත්තං පොතු කැබැල්ලක් ඉවත් කරලපුති මේකට මතුපිට පස් කොම්පෝස්ට් කොහුබත් ඒවගේම ජලයේ මිත්‍ර කරලාපති පොලති ක අතිල මේ ස්ථාන මත කැපු ස්ා ස්්ේ ම තියලමය බැඳලපපුති ද ගට හනපතති ගොියක් කාරට. මේ පස්සහිතව පස්සහිතව මේ ඇතිබෙන ස්ථානී පපුති. හරි එතකට මේ ඉහලින් මේකටත් මේක ජලය දත ද හොද ද හරින් ජලබදනක් කරදවල මේකට ජලවට සලසන්න පුලන් පති වායෝ අතුබැඳීම.යි ඒ අපි කතාගරය තැනදී වායෝ අතුබැඳීම කතාකර පති එතකොට හරි පති. ඒටිකයි අපි වායතබැඳීමයි කතාකරිපොති නිබස්ස අපිට අතුබැීම වසිය අවශ්‍ය කතා කරන්නතිනාවපොතිේ තොකොට බලන්න අපි විශේෂෙන් මේ ශාකප්‍රචාන ක්‍රම අතතිපති ශේෂෙන්ම අපි ප්‍රධානකම තුනක් කතා කරම වානජ වශයෙන් පැල ලබාගගේීම සොදදා ශාක ප්‍රචානය කරගන්න කරම තුනක්. ැන ගොලන කතා කර විශේෂෙන්ම අතුබැදීම බද්කිරීමම සහ ශුද්‍ර ප්‍රචාණයග ඒගදි අතු බැදීම ගැ පපුතේ කතාකර අතුබැදීමට අදාල සියලමුම අතුබැදීම ශිල්ප ප කතාකර විශේෂෙන්ම පතේ බූමි අතුබැදීම නැත්තම් භෞමික අතුබැදීමට අදාල පුතතිේ ග්‍රෞ් ේරෙන්වලට අදාලා අතුබැදීමකරව පහ කතා කරා පුත ඉතා අමොතරුව. නත්තම අතු ැදීම ශල්ප්‍රම දෙගතමයි බෞමි කන ම් බූමි අතු බැදීම සහවායෝ අතුබැදීම. ූමි අතුබැදීමට අදාලූ ප්‍රධාන අතුබැ ක්‍රම ආකාරු පහක්්‍යැන කතාකරාපති, ඊඩ පස්සේපති අපි කතාකරා ඊඩ පස්සේ අපි අවසන් වයෙන් කතාකර ප්‍රධානත්තම දෙවනි අතුබැදීම ක්‍රේ වන වායෝ අතුබැඳීමේ කරාපති. ඉතින් ඉඩ පස්ස අපිටතව කතාර තියෙනවා පපුත මේ අතු ැදීම වාසයවාසි කතා කර තියනවා ඒ වගේෙන් පොති අපිට කතාකරන්න තියෙනවා. ඊළඟයට මේ බද්ධ කමගෙන කතා කරන්න සහමික යටතේ පලි කොට සඇතය පුති අපපට හයුනේකගේ පලි කොඩ ැටත පපුතියාපිට කතරතතිය චුත්‍රචාන ගැන කතාරන හොඳයි ත නන් අප ඊළංග කොඩසි ඔොලත් එකක හමින අතු බැඳම වාසියවාසි කතා කරල බද්ධකිරීම ක්‍රමගැන කතා කරන්න බලාපොරොත්තු වවා.